දැන් අපි ගරු කටිතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සුපුරුදු ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට නැත්නම් කමඨාන් සුද්ධ කිරීමට අපි ඊශාගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සැසිවාරයට ආරම්භය ලැබලා දෙන විදියට කරුණාවේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 13ක් හම් වෙලා තියෙනවා කවි පන්තියක් තියෙනවා. අපි ප්‍රශ්න ඉවර කරලා බලමු කවි වලට වෙලා තියෙනවා කියලා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව. මම දැන් මෙතන යනුවෙන් පරයන්කේ ඉඳගෙන ඉඳිමි. නැවත හිස්තැනට ගමන් කරමි. සිත බොහෝසේ ඇලීම් ගැටීම් වලින් තොරව පැවතුනි. සෑම මොහොතකටම මේ හැම හිතක්ම සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියා තේරුම් ගතිමි. සක්මන් භාවනාවේ යෙදෙන විට දස්සනකාමයේ ඇතිවන ආකාරය හඳුනා ගතිමි. එය ඇති වී නැතිවන ආකාරයද හඳුනා ගතිමි. එවිට නැවත පාදයට හිත තබා ගැනීමට හැකියාව ලැබුණි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔයකේ මේ දෙනකොටත් මම දැක පෙට්ටියේ පළවෙනි වාක්‍යය ලියලා තියෙනවා මම හිස්තැනට ගියමි කියලා. එහෙම යන්න බෑ. හිස්තැනට යය වෙනවා. ඒකට තමයි පටිසෝපාදී කියන්නේ. මට යන්න ඕන නම් මම යන්නේ අපායෙම තමයි. භවනා කරනකොට ඉබේම හොඳ තැනකට යනවා. ඒ නිසා ඒක පළවෙනි දෙවෙනි වාක්‍ය දෙක කියවන ඒ ඔක්කොම ඉතින් ඉස්සරහට හැදෙනවා. දැන් යන් අන්තන් එවවා බහතෝරන වෙලාව මම හිස්තැනට ගියමි. එහෙම නෑ. උත්තම පුරුෂ ඒක වචන ඒ විභක්ති ලියන්න බෑ. යය වෙනවා. ඒ යය වෙන එකට තමයි පටිසෝපාදී කියන්නේ. ගියා නම් අපි යන්නේ කක්කාවටම තමයි. හිතලා කරලා ගියා නම් සබ්බේ සංඛාරා දුක්ඛ. මේ අසංස්කාරිකව යන එක ගියා කියලා ලියන තරම් අපි අවිද්‍යාවේ සම්පයුත්තයි. ඒකෙදි ලොකු වැරදි නෙවෙයි. භාෂා ව්‍යාකරණ වැරදි. මම එච්චර භාෂා සාහසත්‍යක් නෙවෙයි. නමුත් අපි කියමු ඊ සටේක නිකන් කියවන්නේ. මම දැන් මෙතන යනුවෙන් පරයන්කේ ඉඳගෙන ඉඳිමි. නැවත ඉස්තනට ගමන් කරමි. ගමන් කරමි බෑ. ඉස්තනට ඒකට යවිනෝ. ආයතයක් කලබල වලට එනවා. ආයි තැන්න යනවා. මේ ඔක්කොම පරිසම්පයන කියන ඉබේ සිද්ධ වෙනවා. එහෙම නැතුව මේ මම ගියා මම මෙතෙන් ඩාවා. අන්නේ කතාව කතා ස්වරූපෙමුත් ඒක පොඩ්ඩක් අයින් කරන්න ඉගෙන ගන්න. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. භවනා හරිනම් කරදර වලටයි හිත තැන්නයි සමසේයයි. ඒක ලෝක දෙයක් බලන්න එකයි තියෙන්නේ. හිතන හොඳයි කියන්නේත් නැතුව කරදර නරකයි කියන්නේත් නැතුව මේ පටිච්ච සමුප්පාදේ මුදුවට බලන්න එකයි තියෙන්නේ. ආය ලියලා තිනවා සක්මනේදී ඒ දස්සන කාමයේ ඇති වෙන හැටි. ඉතින් එහෙව් මේ වගේ කැලේකට ඇවිල්ලා අටසිල් අරගෙන සක්මන් කරනකොටත් දස්සන කාමයට හිත යනවා නම් කාම දස්සන දුන්නොත් මොකද වෙන්නේ හිතට? මේ මුකක්වත්ම නැතුව මේ සාමාන්‍ය කැලේ දුන්නත් හිත දස්සන කාමයට යනවා. ගෙදර කියන්නේ තන්නේ කර කාමයක්. ගිහි ගෙදර කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් පිරිච්ච කාම ලෝකයක්. ඉතින් එතකොට දස්සන කාමයේ විතරමයි තියෙන්නේ වෙන මොකක්වත්ම නැහැ. මොකද පොරවගෙන තියෙන කාම දස්සන වලින්, කාම සහිත සද්ද වලින්, රස වලින්, පහසෙන්, ගඳෙන්. ඉතින් එතකොට ආය අපායක් ඕනේ නැහැ. අහිමි දඬුවම් කරනවා කියලා ඔබ යවන අපායට කියන්නේ ඕනේ නැහැ. ඔය ඉන්නේ එකම අපායක්. ඉතින් ඒක ජොලියේ ඉන්නවනේ අපා. ඒත් ඉන්නවා ජොලියේ. අල්ලපු ගෙදරට වැඩිය මං හොඳයි නැත්තම් මට වැඩිය අල්ලපු ගෙදර හොඳයි කියලා කක්ක උඩ බල බල ඉන්නවා. ඉතින් මෙහි එහෙම දෙයක් නැති එක ආවත් හිතේ තියෙන කඩප්පුලි ගතියට කාම දසන ඇති කර ගන්න. ඒ දසන කාමයේ තියෙන ජඩකම කාම දසන නැතත් එයා හිතාගෙන හරි බයින. ඒකට අපිට පේන්න තියෙන්නේ අපේ සක්මනේ පියවර තැබීමට කොච්චර කම්මැලි වෙලාද නැත්නම් නීරස වෙලාද එපා වෙලාද. ඒකට මොනවා හරි දින එකක් අල්ලගෙන එලිපත්te ඉන්න බල්ලා වගේ එළියට පයින් යටි දැක්කොත් මේක මගේ කියා ගන්න එපා. මේක මගේ නෙවෙයි මේක තමයි ස්වභාවය. මේකවත් අපි දන්නේ නැහැ. කිතර දොරේ හිටියෝ සතිය පිහිටියේ නැත්නම් එහෙම නැත්නම් සක්මනේ හරි ගියේ නැත්නම් ඕකත් තේරෙන්නේ. හරි ගියත් සතිය දැනගත්තත් කෙතරතරේ නැති වුණත් මේ දස්සන කාමයේ කියන එකට විලිලැජ්ජ ඇත්තෙම නැහැ. අන්න ඒක දැකගෙන බුද්ධ ශාසනයක අපි මේක ලියලා ඉදිරිපත් කරනවා කියලා කරන අපි අහිංසක වෙන්න ගන්න ප්‍රයත්නය. ඒ නිසා කිසිම වෙලාවක කාටවත් කාම දස්සන දෙන්න යන්න එපා. වෙනම අපායක් තියෙනවා. ඒ මම එක දවසක් හිටියා මේ පන්දි ශාසනේ ඉන්නකොට බුරුමේ මම ඉස්සරහා ඒ සොයන්ට පේන දැනක අපේ නේවාසික ගාන. ඉතින් මෙතනින් ගිහිල්ලා මම වැසිකිළියට ගියා. අන්දෙන විතරක් ඇඳගෙන. يعني මම ලැගුම්පොලේ අපේ ස්ටුවර්ට් පණිඩයක් කියලා තිබුණා.
මේ බලාගන්න ස්වාමීන් වහන්සේට උඩට මොකක්වත් අඳින්න නැතුව ඉන්න එපා. මේ කියන එක හොඳ දන්නේ නැහැ. ගෑණියෙක්ගේ උඩට මොනවත් ඇඳලා නැත්තම් පිරිමිකට කොච්චර කාමයක් ඇති වෙනවද උඩ කොටස දකින්නකොට? ඊට වැඩි තුන් ගුණයක් කාමේ හට ගන්නවලු ගෑණියෙකුට පුරුෂයෙක්ගේ උඩ කය දකින්නකොට. ඒ නිසා පින්නන්න එපා. ඒකයි අපි කියන්නේ 12 පැත්ත එකහරි පස්සේ එන්න එපා උඩට. මොකද අපිට ඕනේ නියන් ජොලිය ඉඳ. ඕකෝල් ලැවිලා නිකන් දසන කාමේ දැක්ක කාම දසන දැක්කයි කියන කෙනා දෙකින් එන්න එපා. තොපි කවුරක්වත් උඩහට. උඹලගේව බලන්න ඕන එක මොකුත් නැහැ අපට. මේකේ ඉන්නකොට බාපනේ දාගෙන හිට බලලා. ඉතින් තරම්ම මේ පුංචි දෙයක් ඇති ලුණු මිරිස් වාගේ එක. මේ ලුණු දෙහි වාගේ පොඩ්ඩ ගෑවුනොත් ඇති. මේකෙන් හදා ගන්නවා කතාව. ඉතින් මේක එහෙමනම් හිතා ගන්න gedara dore. ඒකට බණ්ඩිස්වංශ කියනවා කෙල්ලෙක් කොල්ලෙක් ඉස්සරහා garden එකේ ඉන්නකොට පිළිබඳ හිත ඇතුව ගරණ ගලන කෙලස්වල දෝරේ ගලන කෙලස්වල ප්‍රමාණය හිතා ගන්න පුළුවන්ද කියලා. පිළිබඳ හිත ඇති කරගත්ත කෙල්ලෙක් ඉදිරිපිට කොල්ලෙක් තනිව අරන්නේ මේ කැලේකට වෙලා ඉන්නව දකින්නකොට ඒ දෙන්නට ගලන දෝරේ ගලන කෙලස් ඒක තමයි සාහිත්‍ය උසස්ම තැන. ඉතින් ඒකට දර්ශන කාමේ සවන කාමේ රස කාමේ ගන්ධ කාමේ ස්පර්ශ කාමේ කියලා වරක් නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් හිතාගමු මේක එහෙමනම් අරක කොහොමද කියලා අපි වුණා. දන්න බබාලා නෙවෙයිනේ. දෙන්න එපා කාටවත්. අන්න ඒ මේ කාම කුප්පණ ගතිය ඇති කරන්න එපා. නාකි නාකි කියන දැන් කරන්න දෙයක් නැත්තේ නෑ. අපි යන් ඊගාව ප්‍රශ්නේ. ගෞරවනීය සාමීන් වහන්ස අවසරයි. මම භාවනාව පටන් ගැනීමට මුලින්ම මම දැන් මෙතන යන චිත්තක්ෂණය තුල ටික වේලාවක් නියලී සිට ඉන්පසු ඉඳින ඉරියව්ව දෙස බලමි. මෙසේ ඉඳින ඉරියව්ව බලමින් සිටන විට මට ආශ්වාස ප්‍රශ්වාස දෙක දැනෙන්නට පටන් ගනී. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස දෙක බලමින් සිටන විට ඔළුව අභ්‍යන්තරයෙන් කුඩා මොළයේ සිට හිස මුදුන දක්වාම වේදනාකාරී ස්වභාවයක් දැනුනි. හිස පහළ සිට මුදුන දක්වා ගමන් කරන හිස පහළ සිට මුදුන දක්වා ගමන් කරන ආකාරයකිනි. එසේම තවත් විටකදී හිස ඇතුලේ සෙලවෙන ආකාරයක්ද දැනුනි. තවත් විටක දකුණු කනේ සිට වේදනා දැනෙමින් නැතිවෙමින් හිස මුදුන දක්වාම පැතුරුනි. තවත් විටක පර්යංක භාවනාවේදී වාඩි වී සුළු වේලාවකදී මට නුවණැසට පෙනුනේ කකුල් දෙකේ උඩුපතුල් දෙක පොළවට ස්පර්ශ වී යටිපතුල් දෙක පමණක් දැర్శණය වීමයි. මේ මොහොත වන විට කයේ පහළ කොටසින් තිබුණේ කකුල් දෙකේ පතුල් දෙක පමණය. අනෙක් කිසිවක් නැත. වාඩි වී සිටි ආසනය පමණක් තිබිනි. පරියංක භාවනාවේදී මට වැඩිපුරම දැනින්නේ කයේ වේදනාවන්ය. ඒ සියල්ලක් ඇති වී නැති වී යන අයුරු පෙනුනි. වේදනාවක් දැනුණු හැම විටම ඇත්තේ දුකක්මය. ඉපදීම දුක බව එයින් අවබෝධ විය. සක්මන් භාවනාවේදී වම් පාදයේ හා දකුණු පාදයේ ආරමුණු වෙමින් සක්මන් කරන විටදී මගේ එක අතක් ඊටාම තද ස්වභාවයට පත්ව සෙලවෙන්නේ නැතුව තද ලීයක් මෙන් නොසෙල්ව තිබුණි. මාලත් අත්දැකීම මෙසේ ඔබ වහන්සේට ඉදිරිපත් කරමි. ගෞරවනීය සාමින් වහන්ස භාවනාව ඉදිරියට කරගෙන යාමට මට උපදෙස් ලබා දෙන මෙන් ඊටාම ගෞරවනීයවස අයද සිටිමි. ඔය අපේ මේ හැම පටන් අරගත්ත ශරීරයේ හැම ඉන්ද්‍රියක්ම ඇහ කන දිව නාසය මුලිට නිතරම පණිවිඩනවා මම අවදීන් ගිය. ඇහ තියෙන බවට රූප දැකීම හරහා යා අවධානය ගන්නවා. කන ශබ්ද ඇහිම හරහා නාසය ගන්ධ සුවඳ හරහා දිව රස හරහා කය පහස හරහා. ඉතින් මේ හිත ධර්ම හරහා මේ හයෙන් එකටයි ඉඩ දෙන්න පුළුවන්. මනසට ඉඩ දෙන්න පුළුවන් හයෙන් එකට විතරයි. එනිසා මේ පහය දෙනාම ත්‍රණ්ඩු කරනවා රූප පෙන්වන්නයි ශබ්ද හණ්ඩයි ගඳ බලන්නයි රස බලන්නයි පහස ලබන්නයි ඒ දඟලන දැඟලිලි දිහා බැලුවොත් බලුපොරයක් වාගේ මේක නයිමල්ලක් වාගේ. ඉතින් ඒතර විඥානේ තමන්ට වඩාත්ම කාමයේ උපෙන දේ විතරක් ආශ්‍රය කරගෙන ගත කරන විඥානේ ගන්නෙ අධික කාමයේ දනවන දේ සිත් පහල ගන්න දේ කුප්පන දේ. ඉතින් කියලා ඒකම අභිරමණය කරගෙන ඉන්නවා. ඉතින් මේක බලාගෙන හිරියොත් පේනවා. එහෙම දිවට තව රූප පෙන්වන්න ගියොත්, ශබ්ද අසන්න ගියොත්, ගන්ධ රස පහද දෙන්න ගටන් අරගත්තොත් මේ රණ්ඩුව කොච්චර තීව්‍ර වෙයිද කියලා. සතියෙන් නැත්තම් අපිව දන්නේ නැහැ. සතියෙන් නැත්තම් අපි ඔය මොනවදෝ හිතාගෙන කවුරු හරි ගැන හිත හිත, අයිය ගැන හිත හිත, හෙට ගැන හිත හිත ඉන්නවා. ඒ සතිමත් වෙනකොටම මහසී සාඩෝ ස්වාමීන් සදාහන් කරන මේ හමින් නිකුත් වෙන්නා වූ sannivedana තීව්‍ර වෙන පටන් ගන්නවා. හරියට බෙරේ රම හැම ඇදුනා වගේ.
එතකොට මේක දිගේ කුඩල්ල දුවන්න වගේ, කරන්ට් එක දුවන්න වගේ, හිරි වැටෙන්න වගේ, හිරි යන්න වගේ, ඉදිකටු දුවන්න වගේ මොන එන්න විශාල වැඩ කොටසක් තියෙනවා. ඒක නිකන් මේ හිතට හිත කයට එන්න එලිපැත්තට ඇවිල්ලා. ඒක හුතුට වුණු කරාට පස්සේ හිත මධ්‍ය සුසුම්නාවට යන ගම්ම කිට්ටු කරනවා. මධ්‍ය සුසුම්නාවට ගියාට පස්සේ ලෝකෙත් නෑ, හමත් නෑ, ඉඳුරනුත් නෑ, ස්නායු පද්ධතිය විතරයි. ඒක තමයි නිරෝධ සමාපත්තිය කියන්නේ. එතන ගියාට පස්සේ ආයුෂ්මේ තියෙනවා, පණ රැකෙනවා, වෙන මොකක්වත් නැහැ. ඉතින් ඒක පටන් අරගන්නේ මේ හැම විශේෂ කිපීම් වගේක්, හැම විශේෂ උද්දීපන වගේක්, හැම විශේෂ අවදිවීම් වගේක් සිද්ධ වෙනවා. ඒක තියෙනකන් ඉන්නේ නැහැ. ඒකෙන් ඇතුළට ගිය ගමන්, හැමෙන් ඇතුළට අවධානය ගිය ගමන් නිඳට වැටෙනවා. ඒ නිසා ආය හිත අවදි කරන්න ඕන නම් අත ගන්න කියනවා හැම. එතකොට ආයෙ ලේනවා එළියට කන් දෙක ටික රත් කරලා මූණ පිහලා අතපය අත ගන්නකොට ආයෙ ස්නායු ටික ලේ පද්ධතිය හැමට යනවා. ඉතින් මේ විදිහට අපි පොඩ්ඩක් ලෝකේ තිබුණ හිත කයට එනකොට මේ දැනෙන දේවල් අමුත්‍යෙක් දැක්කා වගේ නూరుණු පුරුදු කෙනෙක් දැක ඒ තරම්ම අපි පමාදයි. ඒ තරම්ම අපි අසතියෙන් ගත කරන්නේ. ඉතින් ඒ නිසා මේක හුරුකරනද දී මැරෙන්න ඉස්සල්ලා වයසට යන්න ඉස්සල්ලා ලෙඩ වෙන්න ඉස්සල්ලා එමීට ඔකෙන් නැන්ද ආයෙ පිටත යනහඬ ආයෙ නැරෙන්නේ. එතකොට මේ හැම හිත හැම විදගෙන හැම හරහා සතිමත් වෙනකොට විශේෂ සලකුණු වගේක් පේනවා. ටිකක් කල් ගිහිල්ලා භාවනා කරලා පස්සේ ඒක ඉච්චර ගාණක් නැහැ. අපිට දන්නවා දැන් මේක ලකුණක් තිබ්බා විතරයි එමීට කය ඇතුළට හිතේනවා. ඉතින් ඒ කටයුතු ටික දන්නේ නැත්නම් මේ ලැබිච්ච මනුස්ස කයින් වැඩ ගන්න වෙන්නේ නැහැ. 120ක් අවුරුදු හිටියත් 100ක් හිටියත් කය නිශ්චල වෙනකොට මොකද්ද කියලා දන්නේ නැහැ. මොකද ඒ තරම්ම අපි හිත තියෙන්නේ බාහිරේ. හිත තියෙන්නේ අනුන්ගේ කය ගැන හිත හිතා. එතන වෙන්න තියෙන දේක් ගැන හිත හිතා. ඉතින් ඒ නිසා මේ මොහොතේ වෙන දේ කය දකින්න බෑ. ඒක දැකීම ද්වේෂයක් අපට. අපි ඒ තරම්ම තමන්ගේ කයට වෛර කරනවා. විශේෂයෙන්ම රූපලාවන්‍ය කරන කට්ටිය ඒ රූපලාවන්‍ය කරන්නේම මේ තියෙන එක හොඳ නැති හින්දා. හැබැයි ඒගොල්ල කෙරුවට පස්සේ අහිතත් එළිය කක්කා. ඒ රූපලාවන්‍ය කරන කට්ටිය දන්නේ නැහැ ඒක. අර තිබුණේක හොඳයි ඊටතදී චොර වෙනවා මේ නාකි ආච්චිල අම්මන්දිලා අරෝ මේව ගාගෙන දඟලන දැඟලිලා දකින්නකොට කියන්නේ දෙනවා නී නාලවරෙන් කියලා ගිහිල්ලා ඔය කුණු අන්දරේ පැත්තේ ළඹ නැත්නම් හරි ලස්සනයි මේ මොන කුණු අර පැද්දද ඊ තරම් ඇඟට ද්වේෂ කරනවා ඒ නිසා ශරීරයේ ස්වභාවයෙන් තියander තියලා බලන්න එතකොට ඒ ශරීරේ නිකුත් වෙන හැම දර්ශනයක්ම හැම sannivedanayakම දැනීමක්ම සතිය පිහිටු බවට ලකුණක් මෙම ලියන එකෙන් කියන්නේ අනික් අයටත් බය ආරවනවා. මේක ආවට ඌඩල්ලෝ කාලා නෙවෙයි. මේක ආවට මේ වැසර දෙමිලා නෙවෙයි. මේ සතිය පිහිටනකොට අපිචර්මයේ මට්ටමින් දැනීම එනකොට කලබල කරන්න නැතුව ඉන්න. දැන් මේ ගෙට එන්න හදන. ඊට පස්සේ මීට ඇතුළට යන්න. අපි යනවා ඊගා ප්‍රශ්න. ເຕരുവັນ சரණයි ගරු සාමීන් වහන්සේ. මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. අද දින පර්යංකේට වාඩි වී මම දැන් මෙතන මෙනෙහි කරමින් ටික වේලාවක් යන විට ඊතා සියුම්ම පිම්බීම සහ හැකිලීම ප්‍රකට විය. වැඩි වෙලා පැවතුනේ නැත. ඉක්මනින්ම සංසිඳී ගියේය. ඒ සමගම එක් පාදයක ඇඟිලි වලින් පටන්ගත් වේදනාව ක්‍රමක්‍රමයෙන් කකුල දිගේ වර්ධනය විය. ටික වේලාවක් වේදනාව මෙනෙහි කරද්දී සාමාන්‍ය වශයෙන් වේදනාව අඩු වෙනවත් සමගම තවත් ස්ථානයක එම කකුලේම තද වේදනාවක් පටන්ගත් නිසා මුල් වේදනාව සම්පූර්ණයෙන් නැති වී ගියත් දෙවෙනියට තද වේදනාව දිගින් දිගටම වැඩි විය. කෙතෙක් මෙනෙහි කළද එයින් පළක් වූයේ නැත. එම කකුල පොඩ්ඩක් ඉදිරියට තල්ලු කිරීමට සැරසෙනවත් සමගම ඔබ වහන්සේ නිතර කියන තව චිත්තක්ෂණයක් මතක් වී පාදය මුලින් තිබූ තැනට ගත්තද පුපුරු ගහන වේදනාව ඉවසීමට අමාරු විය. ඉන්පසු අනිත් කකුල එක් අතකින් පොළවට තද කර ටික වේලාවකින් තද වේදනාව අඩු වූ අතර තද කළ අතගත් විට නැවතත් පෙරසේම තද වේදනාව එන්න පටන් ගති. දෙවනවරටත් වේදනාව නැති කකුල තද කළ විට නැවත වේදනාව අඩු වී ඉවසිය නැති තත්ත්වයට පත් විය. දහවල් දානය ආසන්න නිසා වේදනාව අඩු වෙනවත් සමගම මම පර්යංකයෙන් නැගිට්ටෙමි. මම කළ දේ වැරදිද මට සමාව වී පහදා දෙන්න. ඔබ වහන්සේට මේ ආත්මේම නිවන් සුවත් වේවා. තෙරුවන් සරණයි. ඔය මේ වගේ දෙයකට උරුට්ට වෙලා මූණට මූණ දාලා ආපදාගත වෙලා ඉනොට කොච්චරක් සතිය අවදිද කියන එක වාක්‍යයක් ලියන්න දන්නවනම් කමඨං සුද්ධ කරන්න ඕනේ.
මේ දේ කරනකොට මම ඇත්තටම අවදීන්ද හිටියේ දුව විස්තර සහිතව පේනවා. අවදීන් හිටියානම් යාට තේරෙමේ වේදනාවට ද්වේෂය කියන එක මුල්ක ඉඳලම තියලා තියෙනවා. ඉතින් ඒකත් තේරුම් ගත්තනම් මෙනෙහි කිරීම වැඩ කරන්න පටන් ගන්නවා. වේදනාව කෙරෙහි තියෙන ද්වේෂය තේරුම් ගන්නකම් වේදනාව කෙරෙහි මෙනෙහි කිරීම වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ද්වේෂයයි වේදනාවයි දෙක ඒ කායික වේදනාව සහ දෝමනස්සය කියලා මේක බුදුහමරෝ නම් දෙකක් දාතුනවා. කයෙහි ඇති වේදනාව එකක්. ඒ පිළිබඳ හිත තැවුල් ගන්න එක දුක් ගන්න එක දෝමනස්ස වේදනාව. ඉතින් මේ දෝමනස්ස වේදනාව තමයි මේ අර කායික වේදනාව විශ්ස ගන්න බැරි මට්ටමට ගෙනියන්නේ. සල්ල සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් සර්වඥන්සේ දේශනා කරනවා. සල්ල කියලා කියන්නේ වේදනාව කියන්නේ ඇඟේ ඇනිච්ච උලක් කියලා හිතන්නේ. සල්ල කියලා කියන්නේ උලකට. ඉතින් ඒක මත ඇති වෙන ඉතින් අහනව සර්වඥන්සේ මේ උලක් ඇල්ලේ යන මිනිසුන්ට ඒ තුවාලෙම තවුලක් ඇන්නොත් මොකද වෙන්නේ? එතකොට දරා ගන්න බැරි වෙනවා. අන්නේ දෙවණියට අරින උල තමයි දෝමනස්සේ. මේ දුක පිළිබඳ තරහ. දුක පිළිබඳව නොදකින් කියන ගතිය. ඊට පස්සේ ඔසන්න බෑ. නේද? මෙනෙහි කරවනේ මොනවා කරොත් ඔසන්න බෑ. එතකොට අපි දැනගත්තොත් මේ වේදනාවේ ද්වේෂයක් තියෙනවා කියන එක ඒක දකින්නම් හිතන්නේ වේදනාවට පස්සේ සතිය තුන් ගුණයක් විතර නැගෙන. ඒක දිගේ බලාගෙන ඉන්නකොට මේ වේදනාවට දක්වන ආකල්පය මේකට කියනවා මනාපමනාපය කියලා. රුචි අරුචිකම කියලා නොදකින්න පතන් හරි ප්‍රිය කරන ගතිය දැක්කන එයා වේදය කියලා කියන එක. වේද කියන්නේ දැනුමට නම. වේදනාව දිහා ද්වේෂෙන්තරෝ බලන්න පුළුවන් නම් නැත්නම් වේදනාව දිහා දෝමනසිකින්තරෝ බලන්න පුළුවන් නම් ඒකට කියන්නේ වේදේ කියලා. ඒකට තමයි දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ. ඉතින් මේක වෙනකොට කිට්ටු කරනවා අපි එතෙන්. ඒ සමහර විතරයි ඒක භාවනා කරන නිසා ඇති වෙච්ච මාළ කරදරයක් කියලා. තව සමහර කෙනෙක් හිතනවා නෑ ඔන්න භාවනා හරි ගිල දුක්ඛ සත්‍යෙට කිට්ටු වෙනොත් මෙන්න මේ වගේ ලොකු දැනුමක් එනවා වේදයක් එනවායි කියලා එකමදේ දෙන්නේක් දෙවිදිහකට කල්පනා කරන්න පුළුවන්. මේ භාවනා කරන දෙන්නේ. භාවනා කරලා නැති බුදුන් දැකපු නැති මේ ගැන අසුවිරු ඥාන නැති ඇත්තෝ මෙවත් එක මොන තරම් කතන්දර ගොතනවාද කියලා බලන්න. මේ කොහොමඩක්වත් මේක ධර්මයට හරව ගන්න හැටි දන්නේ නැහැ. කොහොමඩක්වත් මේක හසුරුව ගන්න හැටි දන්නේ නැහැ. ඉතින් කරන ප්‍රලාප වලින් මේ පුස්තකාල පිළිලා තියෙන ඒ ප්‍රලාප ඔලිමනේ දේශනාශාලා පිළිලා තියෙන කී දෙනෙක් කී දෙනෙකුට ලනු දෙනවා. ඒ දීමනේ සාසරුවචනගේ සුද්ධ දේශනාව යට යන. අර වේදනාව නැති කරන්න බාම් විකුණා කිව්වොත් අම්මා පොලිමේ යනවා. මේ වේදනාව නැති කරන්න බාම් ටිකක් දෙනවා නะ නැලවිලි කවි කියනවා නะ. මේ වේදය හරහා වේදනාව හරහා යන්න නම් වේදනාවට තියෙන ද්වේෂය දකින්න ඒකට ඊට කලින් වේදනාව වෙනකොට හොඳ අවදියකින් මං ඉන්නේ. හොඳ සතියකින් ඉන්නේ. ඒ නිසා වේදනාවට කියන්නේ සිරදේ උදුව ගෙට වැඩියා. දැන් වැඩේ හරි. ඕක ප්‍රයෝජන ගනින් කියලා. ඒක තේරෙන අයට හොඳයි. නැති අයට අමාරුයි. අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස. මාහට දැනෙන හැඟෙන දෙයක් ඔබ වහන්සේට ලියා දන්වන වගයි. සාමින් වහන්ස හොඳ සිහියකින් වර්තමානයේ තුල සිත පිහිටුවත් එම අවස්ථාව ඒ මොහොතට පමණයි. විස්තර කර ලිවීමට මතකයක් නැති බව හැඟේ. නමුත් වර්තමානයේ තුල සිහිය පවත්වනින්ම සිතුවිලි සමග ගැටෙමින් එනම් කමටහන කොහොමද ලියන්නේ කියා සිතුවිලි මැද සතිය පිහිටුවොත් යම් පමණක විස්තරයක් කර හැක. මීට පෙර බොහෝ අවස්ථාවල මේ ප්‍රථමයෙන් තහවුරු වූ බවට දැනුනේ හොඳ සිහියෙන් ධර්මදේශනාවකට සවන් දුන්නත් අවසන කිසිම දෙයක් මතක නැති බවය. නමුත් ස්වාමින් වහන්සේ ඒ වෙලාවට හොඳට සිහිය පවතී. එහෙම වුවත් සිතට තබා ගත යුතු පාඩමක් ගත යුතු කරුණක් දෙකක් මතකයෙන් හොඳින් රැඳී. අසා සිටින කෙනෙකුට වැරදි ලෙස අවබෝධ වුවොත් මට සමාව දෙනසේක්වා. ඔබ වහන්සේත් අපි සැවමත් මාත් මේ භවය තුලම සසර දුකින් මිදෙත්වා. සියලු සත්‍ය සුවපත්ත්වා. තෙරුවන් සරණයි. ඒක සරුවඥාන්සේ සඳහන් කරලා තියෙනවා යේන යේනයි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. මුගෙකට හරි එල්ල වෙලා සතියෙන් බලায়නකොට මේක කියන්නේ කොහොමද? කෙලස් කැපෙනවා දදි මඤ්ඤණා කරන්න ගත්තොත් ඒ නිසාම අර චිත්තක්ෂණේ කෙලසෙර. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඒ නිසා මේ වෙලාවේදී සතියෙන් ඉන්න අය කාටවත් කියන්න ඕන කමක් නැහැ නේ. මතක තියාන දෙයක් තියෙනවා නම් කක්කා. සිංහලෙන් කියන්නේ එච්චර. මතක තියාන දෙයක් නැත්නම් ජීවත් වෙලා ඉන්නේ. මේක අරලයක් ගිහිල්ලා දෙන්න ඕනේ. මෙහෙම කියන්න ඕනේ, එහෙම කියන්න ඕනේ. රාවණ කමටාන් මාතල් ලියන්න ඕනේ තමයි. නමුත් මේ වෙලාවේ 100 100ක්ව සාසන සම්පත්තිය ඉන්නවනම් කාට කියන්නේ තමයි පිළිලානේ ඉන්නේ. ඒකට මඤ්ඤණා කරන්න යන්න එපා. ඒකට කියන්නේ පෑදිදීට බොරදී එක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා.
මම හිත බොර පෑදුනාට පස්සේ කො බොර කරන්න එපා. බොර කරන්නෙම උගතුන්ගේ විතරයි. ඕක ගැන මන්ජනා කරන්න යන්නේ උගත් මිනිස්සු විතරයි. සද්දාව තියෙන මිනිස්සු දන්නේ නැහැ. ඒක නිසා මතක තියෙන මොන හරි කියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි කියනකොට තීරණව කෙහෙල් ගහ ගන්න දන්නේ පොල් ගහ ගන්න දන්නේ. ජීවිතය එතන තුන අපි බහතීරීමක් විතරයි කරන්නේ. අපිට ඇතිදී ඇතිහැටි කියන්න බෑ. ඉතින් ධානයක් ලැබුවට පස්සේ මේක ධානයක්ද කියලා හිතන්නේ කිව්වොත් ධානයක් නෑ. බබා නිදි කරවන්න ගිහිල්ලා බබා නිදාගත්ත පස්සේ තට්ටු කරලා ඇහුවොත් එමේ උගෙන් බබා ඔබ පුතිය ගන්නවා නම් කියලා පුතිය ගන්නේ මට මේ පොල් ගන්න යන්න තියෙනවා කියලා. ඔව් කියයිද? ඔව් අමම් බබලිය මට දැන් නිදි ආගෙන ඉනවා කියලා බබා කියයි. ඒ තරම්ව තකතිරුද? නිදි ගියානම් ඒ කේල් කඳ වගේ දරුවා තීරෙයි ආ. ඒකට ඉවරයි. ඌ ඉවරයි. පණ තියෙනවනම් ඌ දඬු වෙලා ඉන්නේ. ඒක නිසා කියනවා බොහොර බුතිය ගත්ත මිනිහෙක් ඇහැරවන්න පුළුවන්. හොරට පුතියන එක කවදාකවත් ඇහැරවන්න බෑ. ඔබ බුධිගතියනේ ඉන්නේ මුල් දිගටම ඉන්නේ එහෙමයි. ඒ නිසා මේ පුත්තජනේ ඉන්නේ හොරට බුදියාගෙන බුදුහාමුදුරට ඇහැරවන්න බෑ. නිින්ද ගිය කාට වතුට යවක් කරගුණට අග්ගල හැරනවා. ඉතින් ඒ නිසා ඒ ලියන තියෙන මල්ල ඔබන්න යන්න එපා. මඤ්ඤණා කරන්න එපා. මම සත්‍යමත් වෙනවා. සතිය නැගිටලා පස්සේ මොකවත් මතක නැහැ කිව්වනම් ඔය රචනෙට වැඩිය දසයි. මට සත්‍යයෙන් ආවට පස්සේ පිම්පිටලා තිබ්බා. අල්ලපු දෙයට තේරුණා මං සතිය නැති චුබා කිව්වනම් ඒ කියන්නේ කක්කා ඩබල් පිස්සු හොඳේක. හැබැයි ඒ කක්කාව කාලා තමයි යහපැත්තට යන්නේ. නිසා මේ භවනා ලෝකේ ඒක නිකන් හුරතලේක තමයි ගණන් ගන්න. තරහට ගන්නෑ. හරි කියන්නෙත් නෑ. මේ බහතොර ගන්න දැන් නැත්තම් බුදු කෙනෙක් දැක්කට අපිට කතා කරන්න තේරෙන්නේ නෑ. අපි තාම බලන්නේ මම යරකින්න. අපි තාම බලන්නේ මාන්නේ රකින්න. අපි තාම බලන්නේ තෘෂ්ණාව රකින්න නෑ. එහෙම එකක් ඕනේ නෑ. මනසින් මනසට කාරණාව කියවෙනවා සතියෙන් හිටපු වෙලාව. ඉතින් මේ එක උත්සාහයක්. මේක නැවත නැවත ලියන්න. එතකොට තමයි තේරෙන්නේ මේක short and sweet. short to the point ලියන ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා ආර්යවෝහාරී කිය. ඉතින් ඒකට අපි එහෙමිට යන්න ඕනේ භාවනා කරන ගමන් අනිත් එක යනවා. ඒක වළක්වන්න බෑ. යනවා. ඉතින් නිසා අපි ලියමු. ලියන හැම වෙලාවෙම අතක තියාමු. ලියමු. දැකපු දේ ලියන්න ගියොත් කවදාකවත් දැකපු දේ ලියවෙන්නේ නැහැ. අපි නිකන් උත්සාහයක් කරමු. කරන ගමන් යුවා ව්‍යාකරණ භාෂාව ඉදිරිපත් කිරීම ආදී කරුණු sannivedanaye දියුණුවෙන් ඩරිමු. එතකොට ඔහොමත් කියන්නේ නැතුව මම කොච්චර භාවනා කරත් කියන්නේ නැහැ කියන කට්ටියට මොකද වෙන්නේ කියලා හිතුවා. ඕන කෙනෙක් කමටන් ගත්තා වගේ වාන්දික බැනුම් අපන මන්නම් කතා කරන්නේ නැහැ. ලියන්නෙම නැහැ කියලා කට්ටියක් කියනවා. ඉතින් ඒගොල්ලෝ ඉතින් ගුලුවෙක් දකපු හීනයක් වගේ මේ ආපු විදියටම යන පොඩ්ඩක් වෙනස් වෙනවා ඇති. ඒ නිසා මේ වෙන කෙනෙකුට බැන්නට ඒගොල්ලෝ බය වෙන්න එපා. බබාගේ භාෂාවෙන් කක්කන් කියනවා, කක්කවලටත් කක්කන් කියනවා, කෙසිකිලිවලටත් කක්කන් කියනවා. ඉතින් කක්කන් කවනවා අපි. ඒ බබාගේ භාෂාව අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි අතිගෞරවනීය සාමීන් වහන්ස. සක්මන් භාවනාව. යටිපතුලේ ස්පර්ශයට අවධානය යොමු කරමින් සක්මන් කරමි. පතුලට දැනෙන දැනීම් හඳුනා ගැනීමට උත්සාහ කරමින් සෙමෙන් සක්මනේ යෙදෙමි. යටිපතුලේ ඉතා හොඳින් සතිය පිහිටයි. පය තබනවත් සමගම විනුබට ස්පර්ශය දැනෙන්න පටන් ගන්නා සැටි, ඉන්පසු පතුල පුරාම ස්පර්ශය පැතිරෙන හැටි, කකුල ඔසවන විට ඇඟිලි වලින් ස්පර්ශයේ සංවේදනය අවසන් වන හැටි සතියෙන් බැලුවෙමි. ආයාසයකින් තොරව සක්මන සිදුවේ. සතිය කකුල්වල පැටලෙමින් කය සමග දිගටම එන්නාසේ දැනින. පරයන්ක භාවනාව පරයන්කේ පට්ඨලව හිඳ ගතිමි. නාසයේ වදින සුලන් රැල්ලට සිත යොමු කළෙමි. සීතල දිග සුලන් රැලි නාසයට ඇතුල් වෙනවාද, උණුසුම් කෙටි සුලන් රැලි පිට වෙනවාද දැනිනි. ඉතාමත් හොඳින් මම දැන් මෙතන බව තේරුනි. සිරුරේ ස්පර්ශයේ කෙරෙහි සිත ඉබේම ගමන් කරනවා දැනිනි. වේදනා ටික ටික වැඩි වෙනවා දැනිනි. හුස්මේ තිබෙන සතිය වරින් වර වේදනා දෙන තැන්වලට ගොස් හොඳින් ඒ දෙස බලා ඉන්නවා දැනිනි. වම්මතේ උරහිසේ සිට වැලමිට දක්වා පැතිරෙන වේදනාවක් පුරා සතිය යෙදෙව්වත් වේදනා දෙන එක තැනක් සොයා ගැනීමට නොහැකිවිය. එතන අඩු වැඩි වී කැකෑරෙන වේදනා සමූහයක් හමු විය. නැවත හුස්මට යොමු විය. මුළු කයේම ස්පර්ශ වේදනා හරහා සතිය ගමන් කරන බව තේරිනි. නමුත් හැම විටම කඹයක් අල්ලාගෙන ගඟක් කරහා යන කෙනෙක් කඹය අත නොහරිනසේ සතිය හුස්ම අතහැරියේ නැති බව තේරුනි. අවට සද්ද බද්ද හොඳින් නැසුණත් සතිය කැඩුනේ නැත.
කය කැවුමක් මෙන් ගොඩ ගැසී ඇති බවද සතිය කොහෙවත් නොයා කය මුර කරගෙන කයේ හැම විඳීමක් ගැනම දැනුවත් වීමට උත්සාහ කරන බවද අවබෝධ විය. මෙලෙස කය නොසොල්ලා සතිය නොකැඩී එක දිගට පැයක් පමණ සිටිය හැක. සුදුසු උපදේශයක් දෙනු ලබත්තා. ඔබ වහන්සේට ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා. දවසේ පැය 24ම ඇරගෙන බලන්න සතියෙන් නොඉඳ කල්පනා කරලා එක චිත්තක්ෂණයක්වත් නැහැ. පැය 24ම අපි සතියෙන් ඉන්නේ. දන්නේ නැහැ. එච්චරයි මෝඩකම කියන්නේ. මම දැන් මේ පැයක් අසතුටුමත් වෙලා ඉන්නවා කියලා ඉඳ බලන්න. මේම කෙනෙකුට මොනම දෙයක්වත් අසතුටුමත් වෙන්න බෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සබ්බේ ධම්මා සතාදිපතෙය. සතාදිපතෙය සබ්බේ ධම්ම. උඹලා දන්නේ නැති වුණත් උඹලා ඉන්නේ සතියෙන්. ඒකට ගරු කරන්න දන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. ඒක ගරු කරන්න දන්නේ නැති නිසා අපි එක එක්කනට ලකුණු දෙදි බලන් ඉන්නවා. නැත්නම් බලන්න උදේ ඉඳලා හැන්දෑ වෙනකන් අසතියක් කියලා ගන්න නැහැ. සතිය තමයි ඉන්නේ. කරත්තයක් රෝදයක් පෙරලෙනකොට කිසිම වෙලාවක රෝදේ එක කොනක් පොළවේ නැවෙදි නැහනේ. වදින්නේ එක කොනයි. ඒක පෙරලි පෙරලි යනවා. පාරත් මාරු වෙනවා රෝදෙත් මාරු වෙනවා. නමුත් අර කරත්ත යන තාකල් ඒ ටච් එක තියෙනවා වගේ මේ සතියේ තියෙන දෙයක් මේක ජම්ම දායාදයක් මේකට මුල් තැන දෙන්න මේකට අනුග්‍රහ කරන්න මෙච්චරයි ඒ කායන මාර්ගය කියලා හිතාගත්තට පස්සේ ඵලයන් කිව්වත් හිතේ සතිය යන්නේ නැහැ. නිසා මේකේ නෝට බලන්න තියෙන පැයක් සතියෙන් ඉන්න පුළුවන් කියන එක නෙවෙයි. මට කොච්චර වෙලා අසතියෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න ඒ වෙලාවට සතිය ඩබල් වෙලා එනවා. ওই වෙලාවකරි මං හිතුවත් එම් මම කය අමතක කරලා දාලා ඉන්නවා කියලා වෙන්දට වැඩි සතිය කයට හිටිනවා. එනිසා ඒක තියෙන්නේ නිකන් නම කියන්න හොඳ නැහැ. ඒ රයිඩෝ කියනවා මේ කෙල්ලෙක් යාළු කරගන්නකොට කරන සෙල්ලම තමයි ඉච්චරයි. පිටිපස්සේ යන තාක්කල් කෙල්ල ගණන් උස්සනවා. යාළුනාට පස්සේ මේක මල හොන්තු ආවයි කණේ වහපු කුණියතුල්ලෙක් වගේ ඔයie කච 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 ගයින. ඉතින් කෙල්ලෙක් යාළු කරගන්න හැටි දන්නේ නැද්ද කියලා අහනවා. ඒ සයිඩෝ බැරිම කෙනාට මේ සතිය පිහිටන්නෙම නැති කෙනෙකුට කියනවා යකෝ ඔකට ක්‍රමයක් නැහැ. උත්සාහයක් කරපන්. මංග උපදේශ ගත්තා මගේ යාළුවෙකෙන්. ඌ කිව්වා කෙල්ල පේන සුළු කෝණක ඉන්නේ කිව්වා. මේම ඇල්ල බලතලක ඉඳපයි කිව්වා. සුළු කෝණක ඉඳලා වෙන දෙයකට අවධානය යොමු කරගෙන ඉන්නේ කිව්වා. වරින් වර ඇහැ කොනෙන් බලන්න කිව්වා කෙල්ල හැදෙනවද කියලා. ඉතින් ඌ ඔච්චර කිව්වොත් මට හරි ගියේ නැහැ. හරි හොඳ උපදෙස් දුන්නේ. ඌත් ඒ කෙල්ලේ යාළු කරන වෙලාව. ඒ කෙල්ලගේ යාළුවෙක් මටත් හේතු කෙරුවා. ඒ කෙල්ල කතාලේ බෑ කියලා. එහෙම නැත්තම් මට මෙතන ඉන්න පුළුවන්. ක්‍රම තියෙනවායි ඔක්කොම බොරු. තියෙන ක්‍රම ඔක්කොම බොරු. විද්‍යාව කියන්නේ තන්නේ කර බොරුවක්. ඔය පොත්වල තියෙන මොකක්වත් හරියන්නේ නැහැ. ලද හැටියට බුද හැරුණු හැරුණු අත ගත උරු අසා අවස්ථාවාදී වෙන්න ඒක ලියලා වලදුරු කල වලහි ගන්න. ඒකල ඕනේ නම් තව කෙනෙකුට ඒක නිකන් මූලධර්මයක් විදිහට කියන්න කවදාකවත් ඌට ඒක හරියන්නේ නැහැ. එම් මට කිල්ලෙක් යාළුනට පස්සේ ඒක උපක්‍රමෙන් දවන්ට ඒකෙ ලූත් එක්ක යාළුනොත් මම පරාදයි. ඉතනම් සිම්පල් මේ වැඩේ. ඒ උට කියන්න ඕනේ ඒකෙල්ල තබා වෙන කිල්ලෙක් යාළු කරගන්න. එනිසා මම භවනා කරලා හරියන ක්‍රමේ කවදාකවත් තව කෙනෙකුට හරියන්නේ නැහැ. මම වගේ මිනිහ කටමැද දොඩ උනා තමයි මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. මම කියන්න බෑ. එනිසා පුළුවන් නම් උත්සාහ කරන්න වෙලාවක් දීලා මේ විනාඩි පහේ මං අසතුටුමත් වෙනවා කියලා. වින්ද බෑ විශේෂයෙන් මේ මට්ටමට ආපු කෙනෙකුට බෑ. ඊට පස්සේ මේක විනෝදයක් වෙනවා. සතියේ ඵලයන් කියවට යන්නේ නැහැ. ඔයie ඇඟේ ඇතිල්ලෙන ගතියක් තියෙනවා. එතකොට තමයි සතිය වශී කරගත්ත වෙන්නේ. සතියේ සති බලයක් බවට පත් වුණාට පස්සේ ඒත් තාම බොජ්ජංග වෙලා නැහැ. ඊට පස්සේ මේ හරව ගන්න ඕනේ නිවනටම යන තාලෙට පොඩි වැඩ කොටසක් තියෙනවා මේ වෙලාව. ඒක නිකන් මේ ඇලයින්මන්ට් වැඩක් තියෙනවා. අර පිහිය ගාලා ගාලා අන්තිමටම මදිනා වගේ වැඩක් තියෙන්නේ. ඉතින් මේක හරි ලස්සන තැන. උත්සාහ කළ බලන්න අසත්‍යමත් වෙලා ඉඳලා කරන්න බලන්න කරන්න බෑ. තෙරුවන් සරණයි ගරු සාමීන් වහන්ස. ප්‍රශ්නය පරයන්ක භාවනාවට මම වාඩි වී ආනාපානය කරගෙන යමි. මාගේ හුස්ම රැල්ල වම්නාස් පුඩුව දිගේ හීන් හුස්ම රැල්ලක් මෙන් නාසයේ මුදුනටම ගොස් නැවත දකුණු නාස් පුඩුව දිගේ පහළට එනවා දැනේ. සමහර වෙලාවට නාස් පුඩු දෙකෙන්ම පහළට එනවා දැනේ. මෙසේ ටික වේලාවක් කරගෙන යන විට මුහුණේ කම්බුල් දෙකම හිරි වැටේ. එවිට එම හිරි ගතිය මෙනෙහි කරමින් සිටින විට එය නැති වී යයි.
නැවත මම ආනාපානයට හිත යොමු කරමි. එසේ හිත යොමු කළත් මට නැවත ආනාපානය හෝ වේදනාවක් කිසිම දෙයක් නොදැනේ. මම සිහියෙන් සිටින බව දනිමි. කිසිම දෙයක් මෙනෙහි වෙන්නේ නැත. මෙතෙන් සිට ඉදිරියට යන්නේ කෙසේදයි ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් අසා සිටිමි. සක්මන් භාවනාව ලනුපැදුරේ කරගෙන යන විට පළමු වට දෙකක් පවන ගිය පසු ඇඟිලි ටික තබන විට පුදුමාකාර සීතල ගතියක් දැනී විලුඹ පෙදෙස තබන විට ශීතල සමග මෘදු ගතියක් දැනී කකුල් කුෂන් එකක් උඩ තබනවා වාගේ දැනේ. දිගටම සක්මන කරගෙන යා හැක. වැලිමලුවේදී පාදයේ ඉදිරි ඇඟිලි ටික තබන විට උණුසුම සමග සීතලක් දැනේ. විලුඹේ තබන විට වැලි පයේ එරෙන ගතියක් දැනේ. මුලින් වේදනා කැක්කුම් තිබුණද දැන් ඒ කිසිවක් නැත. ඔබ වහන්සේ කරගෙන යන සතිපාසල මුළුල්ලෝ පුරාම පැතිරීමට වීර්ය ධෛර්ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවායි පතමි. ඔමෙගර මුල් කොටසට අවධානය යොමු කරුවොත් අර වගේ මොනක්වත් නොදැනී පවත්තන සතිය අරමුණ දැකගෙන පවත්තන සතිය කියන දෙක මගේ සෑහෙන්න විතරකරන්න උත්සාහයන් තිබුණා. මේ ලියපු කෙනා වැඩි හොඳ සතිය විදිහට බාරගන්නේ අරමුණ ඇති වෙලාවේද නැත්නම් නැති වෙලාවේද කියන කාරණාව තියෙනවනම් ඉස්සරහට මෙහෙමයි කරන්න කියලා සමහර විටක යෝජනා කරන්න පුළුවන්. කැමැති දාත උසන්න මේ ලියපු එකනා මේ කියන தත්වෙන් කෝකද එන්නේ ඉස්සරහට එන්නේ. ඉඳගෙන ඉන්න එකේ අන්තිම වාක්‍ය දෙක කියවන්න මේ නැවත සීකඳ වීම සඳහා දිගටම සක්මන කරගෙන යා හැකිය. වැලිමලුවේදී පාදයේ ඉදිරි ඇඟිලි ටික ඊට ඉස්සෙල්ලා පරියංග භාවනාවේ අවසාන වාක්‍ය දෙක. මම සිහියෙන් සිටන බව දනිමි. දෙයක් මෙනෙහි වෙන්නේ නැත. මෙතෙන් සිට ඉදිරියට යන්නේ කෙසේදයි ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් අසා සිටිමි. ඒ විදිහට යමක් මෙනෙහි වෙන්නේ නැති අවස්ථාවක් කතා කරනවා. ඊට ඉස්සෙල්ලා සතිය ආනපානෙ මුල් කරගෙන හෝ කය මුල් කරගෙන දෙයක් අරමුණු කරගෙන සතිය පිහිටවන එක තියෙනවා. උන්ට මේ දෙකෙන් දෙයක් අරමුණු නොකරන පවත්තන සතියයි දෙයක් අරමුණු කරගෙන පවත්තන සතියයි දෙකේ කොයි එකද වඩා කුසලතාවය කුසේ දක්ෂතාවය කියලා අහුවොත් කොහොමද කට උතර දෙන්නේ? දෙයක් අරමුණු නොකරගෙන හිතනවා කියලා හිතනවා. එතකොට කියන්නේ අරමුණු නැති වෙනවා කියලා කියන්නේ වැරදිල්ලක් සතිය කැඩීමක් කියලා. ඔව් නම් සරුවචනාංශය සඳහන් කරන හැම අරමුණක්ම කෙලෙසයක් කියලා. එතකොට එහෙම කිව්වම අපිට පුළුවන් ද බුදුහාමුදුරු කියන විදිහට හැරගැහෙන්න? අවශ්‍ය වෙනවා. ඈ? හැරගැහෙන්න අවශ්‍ය වෙනවා. එහෙමනම් මොකද්ද කියන්න වෙන්නේ? මොකක්ද දැනගන්න වෙන්නේ? මොකක්ද දැනගෙන යන්න ඕනේ භාවනාවට යනකොට? සිහියෙන් දැනගෙන යන්න ඕනේ. ඈ? සිහියෙන් දැනගෙන යන්න ඕනේ. මොකක්ද දැනගෙන යන්න ඕනේ? අරමුණු තියෙන වෙලාව හොඳයිද නැති වෙලාව හොඳයිද? අරමුණු තියෙන වෙලාව හොඳයි. ඔය ඒක බුදුහාමුදුරු කියනවා තියෙනවා කියන්නේ කෙලස් තියෙනවා. එතකොට අපි මොකද්ද දැනුම වඩන්නේ? මොකද්ද චින්තාමේ වශයෙන් වඩන්නේ? මොන වගේ දෙයකින්ද මොන වගේ සෞදානමකින්ද භාවනාවට යන්න ඕන? අර මොන තී වේවා කියලාද නැති වේවා කියලා? ඒ කියන්නේ කෙලස් තිබේවා කියලා තමයි. නෑ නෑ නැති වේවා. ඉතින් එහෙමනම් දැන් මෙතෙක් කල් භාවනා කරලා තියෙන්නේ අරමුණ නැතිවීම කරදරයක්, සතිය නැතිවීම කැබැග්ගයක් කියලා නේ. අනිත් දවසේ ලෑස්තිලා ගියොත් අරමුණ නැතිකම වඩා හොඳ එකක්, භාවනා විද්‍යුණුවක්, ප්‍රතිපදාවේ ඉදිරි ගමනක් කියලා ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒකට මම උදාහරණයක් කියනවා. උදාහරණයක් කියන්නේ බුදුහාමරංගේ ප්‍රකාශයේ කතා කරනවා, මතක් කරනවා. අංගුත්තර නිකායේ සනිමිත්ත වර්ගය කියලා වර්ගයක් තියෙනවා. සූත්‍ර 14ක් තියෙනවා. සනාරම්මන සනිමිත්තා භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනිමිත්තා. තස්මින් ඒව නිමිත්තේ පහිනේ සංකුසලම් පජහති. මහණි උපදින තා කෙලෙස උපදින නිමිත්තක් ඇතුව. කෙලෙසක් උපදින්නෙම නිමිත්තක් ඇතුව අරමුණක් ඇතුව. ඒ අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලස් ගෙවුණා. ඉතින් අපි භාවනා කරනකොට අරමුණ ගෙවෙනවා කියලා වැරද්දක් කියලා හිතන භාවනා කරනකොට භාවනාවේ හැම වෙලේම හැම උත්තරයක්ම ප්‍රශ්නයක් කරගන්නවා. ඉතින් ඒ නිසා භාවනා කරන ගමන් අපිට අර බුද්ධ දේශනාව බලලා හැම අරමුණයක්ම කෙලස් කියලා හිතාගන්න වෙනවා. කෙලෙසකට උපදින්න බෑ කියන අරමුණක් නැතුව. ඒ නිසා අපිට මේ භාවනා මේ ජීවිතේෙන් පුළුවන් නම් අරමුණක් නැති තැනට ගිහිල්ලා සතිය පවත්තන්න ඒ කියන්නේ කෙලස් නැත්නකට යන්න පුළුවන්. මොකද ඒක අගේ කරන්නේ නැත්නම් කිව්වොත් එහෙම කෙලස් නොයි හොඳ කියලා. මුචි එයාට මේ භාවනාවේ ආනිසංසයක් ලැබෙන්නේ නැහැ. තක්මුක්කක් ලැබෙන්නේ, බයක් ලැබෙන්නේ, අන්තර භාවයක් ලැබෙන්නේ, අසරණ භාවයක් ලැබෙන්නේ, නන්නතර වීමක් ලැබෙන්නේ, රහින් එළියව වගේ ලැබෙන්නේ.
ඉතින් එහෙම වෙලාවට කමඨාන් සුද්ධුනේ නැත්තම් ඉතින් අනාතයි අසරණයි. নিকමට හිතන්න අබුද්ධෝත්පාද කාලෙක අපි ඉපදලා භාවනා කරොත් අපිට මොකද වෙන්නේ? කවදාකවත් කියලා වරක් දකින්න බෑ. ඉතින් ඒක නිසා ආනිත් දවසේ මේ කොයි එක අවත් කමක් නැහැ කියලා අරමුණේ නැහැ කියලා කියන්නේ නැතිවීමක් බැරිවීමක් අතපහුවීමක් පැටීමක් නෙවෙයි. උපයගත් දෙයක් ප්‍රතිපදාවේ දියුණුවක් කියලා හිතලා වැඩි වෙලාවක් ඉඳ උත්සාහ කරන්න. ඒක නෙවෙයි නිවන හැබැයි. මොකද ඒකට ගියේ නැතුව ඉන්නේ හැට යන්න බෑ. තේරුණා කියලා හිතනවාද? මොකද්ද තේරුනේ? ඔව් මයික් එකට කතා කරන්න. කෙලස් සතුව සිතන්න කියලා වෙලයි. ඈ? කෙලස් සිතා ගන්න කියලා. මොකද්ද කෙලස් සිතා ගන්නවා කියන්නේ? එන දේවල් සිතා මෙනෙහි කරන්න. දැන් කාට හරි පුළුවන්ද මේක මං කියපු දෙක ඊසට පුළුවන්ද ආයතරක් කියලා දෙන්න පොඩ්ඩක්? අපි හැම ඊසත් තේරුම් ගැත්තාට කතාවයි. නැත්තම් කන පැලෙන්න ගන්න. අරමුණු නැතුව සතිය පවත්වන්න පුළුවන් ඒක තමයි හොඳ. අරමුණු තියෙනවා නම් ඒ අරමුණ හැම අරමුණක්ම කෙලෙස්. අරමුණු නැතුව යහම තමයි හොඳ දැන්. මෑ මෑණියන්ට කිව්වනේ මේ අරමුණු එනවා ඒ නැති එක ගැන ප්‍රශ්න ලියලා තිබුණේ නේද? අරමුණු නැති වෙන තරමට හොඳයි. හොඳයි. හරිද? තේරුණා. දැන් තේරුණාද? මොකද්ද තේරුනේ? අරමුණු නැතුව ඉන්නේ. ඔව් එතකොට දැන් මෙතන ප්‍රශ්නයක්ද තියෙන්නේ උත්තරයක්ද හම්බෙලා තියෙන්නේ? උත්තරයක් හම්බෙන්නේ. ප්‍රශ්නේ. ඔය මොකද්ද ප්‍රශ්නේ? කෙලස් නැති එක. ඔය කෙලස් නැති එක ප්‍රශ්නයක්. ඒක තේරෙනවා මේ මුළු ලෝකෙටම සමස්තයක් ඒක. මොකද කට්ටියට ඕනේ බබාලා. කට්ටියට ඕනේ ආදර ගෞරව. කට්ටියට ඕනේ ඇලුම් බඳු. කියන්නේ කෙලස්. නැතිකින් තමයි උපදුනේ මේ හම්බ කරගත්ත දේ බදාගෙන බුදලේ කරගෙන මේ ඉන්න මිනිස්සයා දිහා බලනකොට මේ බුදුහාමුදුරු බාගෙට hina වෙලා ඉන්න හැටි පේනවා. අනේ මෙහෙම අමන જાතියක්. මේගේ මරි જાතියක්, තකතිරු જાතියක්. මේ කක්ක ගොඩාක් වට කරගෙන ඒක ආඩම්බර කරන ඉතල මේක කොයි විදියකින් හරි බුදුහාමුදුරු වෙලා අයින් කරපුවා කියලා අම්මෝ මේක නම් නැති කරන්න එපා මගේ කෙලස් ටික වට දෙන්න කියලා. දීගයි මම ඔය ඉස්සරහට එන්න කිව්වේ නැතුව මේ වෙන ආදරයකට නෙවෙයි. ඒ නිසා එම නැති වේගනේ යනවනම් ඒක බුදුන්ගේ දක්ෂකමක් කියලා හිතලා මේකට මට අනුග්‍රහ කරන්න පුළුවන්ද කියලා බලන්න. කොච්චර වෙලා ඉන්න පුළුවන්ද ප්‍රශ්නයක් නෙවෙයි මේක. ඊළඟ ප්‍රශ්නේ වැඩුවේ ආනාපානයයි. ගන්නා සුසුම් පොදේ උණුසුම සිසිල ගොරෝසු බව, දිග බව, කෙටි බව, සියුම් බව අත්විඳෙමි. සුසුම් පොදේ සියුම් බවත් සමග සිතේ සැනසීමත් ගතේ නොදැනීමත් ඇති වී බලා සිටිනා සිතක්ම ඇති විය. පසුව ඉඳගෙන ඉන්නා සිරුරේ ඉරියව්ව දෙස බැලීමි. ඉඳිනවා හැපෙනවා යනුවෙන් මෙනෙහි කරමින් සිරුරේ මස් උණු වී දේවි ගලා යන අයුරුත් සන්ධි වලින් ගැලවී යන ආකාරයත් දිස්වන්නට විය. තවත් බලා සිටියෙමි. තවත් සිරුරක් පාවී විත් ඉදිරියේ දිස්විය. ඒ සිරුරද කොටස් ගැලවී දේවි යන අයුරින්ම පෙනෙමි. බිමට පෙරලි දිරා යන ලෙසට නිසල වූ සිතින් තවත් බලා සිටියෙමි. තොරක් නැති සිටිවිලි උල්පතක්සේ ගලා එන්නට විය. කෙලවරක් නැත. මහා වැස්සක්සේය. අතීත සිද්ධි කුඩා කාලයේ ඒවා පටන් දිගහැරෙන්නට විය. එනවාට වඩා ඉක්මනින් නැති වී ගියේය. කාමය, ලෝභය, ද්වේෂය ලෙසෙහි පදනම විය. ඒ අතර සම්බුද්ධ මාලිගා පවා දිස්විය. අන්තිමට එන විටම සිතුවිල්ල ලෝභයක් දේශයක් කියා හඳුනා ගනිමින්ම අතහැරියෙමි. මෙසේ හඳුනා ගනිමින් අතහරිද්දී හිතට විවේකයක් ලදිමි. සිත නිදහස් තැනකට පාවී ගියාසේය. ඉඳුරන් නිසා ඇතිවන අරමුණු වලට සිත ඉබේම යොමු විනි. එක ඉඳුරකින් ඉඳුරකින් තව ගන්නා අරමුණු පවතිද්දීම ඊළඟ ඉන්ද්‍රියේ අරමුණු පතිත වේ. එකකට එකක් පෙරපසු නොවි යන්නා නොවි ෂණේන් මාර්වෙමින් ජීවිතයේම ලුහුබඳි පැත්තකින් බලා සිටිනා විට පොර පිටියක් ලෙසට දිස්සේ. බලා සිටින්නෙක් නැතත් සිත හා සිතුවිලි ඇදී ඇදී යයි. මගේ වුණ තරමට දුක ඇත. දුක දැනුනේද මගේ කියාගත් නිසාමය. තණ්හාව නිසාමය. අනියත බව සිහි කළමි. කඳු පර්වත ගස්ගල් පොළව තුලට කිඳා බසින්නට ඌයේ බියදගෙන දෙමිනි. ලෝකයේ සියලු දෙය කුඩුපට්ටම් වී කෑලි කෑලි බවට යනු දැනුනි. බලා සිටියමි ඒ දෙසම. පසුව සිතට දැනුනේ අසීමිත සතුටකුත් සමග සිතේ ඒකාග්‍රතාවයත්. අසිරිමත් ගතේ සිතේ සතුටක් නිදහස් වූ විවේකයක්.
හිසේ මුදුනින් ප්‍රභාෂර භාවයක් පිහිට වූ වාසේය. බලා සිටින්නෙක් නැතත් බලා සිටින සිතක් ඇත. එයද ඇති වී නැති වී යන්නකි. සක්මනද එසේමය. උපදෙස් පතමි. උභහන්සේට දීර්ඝායුෂ පතමි. මෙයාගේ මන්ත්‍රවල ගියාම ඒකේ කෙලවරක් නැහැ, මහා වර්ෂාවක් වගේ කියලා තමයි හිතෙන්නේ. නමුත් ඒක ඉවර වෙනකම්ම බලන්න පුළුවන් නම් ඔය රැල්ල ඇඟේ අපි ඊගාවාත්මනේ ගෙනියන තියෙන පොදිය අඩු වෙනවා. ඒසකට එන්න දෙන්න පුළුවන් තරම් තුවාලයක සැරව ඉන්න වගේ මට කියන්නේ psychological wounds කියලා. අපේ ජීවිතේ අපි හිතේ තියාගෙන හිටපු කුණු කන්දල් උහේ එළියට එන්න පටන් ගන්නවා. ඒක හරිය ගන්ධත්තාරය. අවුරුදු 7-8ක් පරණ වෙච්ච අසුචි වලක් කරන් දානවා. නමුත් ඇතුලේ හිස් වීමක් වෙනවා කියලා යාට තේරෙන්නේ නැහැ. හැබැයි මේක දෙන්න පටන් ගත්තට පස්සේ පේනවා අපි හිතන රෙඩික් මන්ට මේක හිස් වෙනවා. හිස් වුණාට පස්සේ තේනවා මේකට කියන්නේ කැටාසිස් කියලා. එලි කිරීම විරේචනය කියලා කියනවා සිංහලෙන්. ඒකට ඇතුලේ ආයේ පිළික හැදෙන්නේ නැහැ. ඔක්කොම එළියට දාන එකයි තියෙන්නේ. අන්නේ මේ එළියට දාන යුගයේ තමයි බුද්ධ උත්පාද කාලය කියන්නේ. සර්වචන්සේ දේශනා කරනවා තථාගතප්ප වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචතින පටිච්චන්නෝ මහණි තථාගත දේශිත ධර්මය අනුව හෙලිකරන්නේ බබලයි වැසුනේ නොම බබලයි ඔය එළියට දාපු තරමට හිත බබලනවා හිත විවේක වෙනවා වාගෙන ඉන්න තාක්කල් පිළිකාවල් බවටපත් වෙනවා අර්බුද බවටපත් වෙනවා පිහියනුන් යනවා රණ්ඩු සරුවල් යනවා දන්නේම නැහැ ඒ තමයි හෙලිකරන්නේ එන පාපොච්චාරණේ කියලාත් කියනවා පෞසමා කිරීම කියලාත් කියනවා අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන කියලා කියන එකිනෙකාගේ වචනනේ එකිනෙකාව සුවතබන. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් වලින් වර ලැබිච්චාම හොඳට හිත උනන්දු කරගෙන ඒ ශක්තියෙන් දවස පුරාම සතියෙන් ඔක්කොම කුණු ටිකට එළියට යන්න ආරින්න ඒක හිත හැදුනට පස්සේ කුණු හිටින්නෙම බෑ. මල මූදක මලකුණක් තියන්න බැරිලු. කොහොම හරි ගසලා දානවා එළියට. අන්නේ වගේ හිත පිසුදුනාට පස්සේ තරයක් දෙතරයක් ආයෙ කුණු දැම්මට හිටින්නේ නැහැ. ඒ විශ්වාසයෙන් නෙවෙයි ලියලා තියෙන්නේ. නමුත් ළඟදි මේ විශ්වාසය ලැබෙයි. දිගට උනන්දුවෙන් භාවනා කරා. දැන් එහෙම සිතුවිලි එනකොට එන දිහාම එතකොට නොකොඩවාම බලාගෙන ඉන්න එකයි කරන් තියෙන්නේ. එහෙම කරන්න බෑ සද්ධාව නැත්තම්. එහෙම කරන්න බෑ විචිකිච්ඡාව තියෙනවා නම්. එහෙම කරන්න බෑ පස්ස තාන අදිමුඛේ පහළලා නැත්තම්. එහෙම කෙනාට මම කියලා වැඩක් නැහැ. පුළුවන් නම් එච්චර තමයි කරන්නේ. ඒක තමයි සද්ධාව කියන්නේ. ඒක තමයි අදිමොක්ඛය කියලා කියන්නේ. තමයි පෞරුෂත්වය කියලා කියන්නේ. ඒක තමයි මූණ දෙනවයි කියන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ අපෙන් ඉල්ලන. නමුත් ඒක කරන්න බෑ. පුළුවන් නම් හොඳයි. බැරි නම් ඉතින් හොඳයි. ඉතින් මොනවා කියන්නේ? මුග දෙනෙකුට බෑ. මොකද මුග දෙනෙක් සදාචාරවාදී. මුග දෙනෙක් කිතුනෙ පිට වෙන එක හරිය නෑ. මේක මට මේ කුරුලෑවක් කපාම ප්ලාස්ටරයක් ගාලා වහගෙන තියානේ. අර සරව ටික පිට වෙන්නේ නැති වෙන්න. මොකද ප්ලාස්ටර් ලස්සරයිනේ. තුර්ලාවේ මනතරට වැඩිය. ඔය තමයි ඉංග්‍රීසි වේදකම කියන්නේ. සිංහල වේදකම කියන්නේ වටේට මේ පත්තු බඳලා වනමුකේ පාදනවා. එළියට එන්නා. හොඳින් මෑනියෝ කොයි එක වේදකමකට කැමතිද දන්නේ නැහැ. ඉංග්‍රීසි වේදකමකට කැමතිද තුවාලේ වහලා දාගෙන ඉන්න. නැත්නම් වටේට පත්තු බඳලා වනමුකේ පාදලා තුවාලෙන් සරවෙල් නාස්තුවට කැමතිද? සර වෙනවට කැමතියි. ඒනම් මාත් කැමතියි. එනම් මාත්‍යමෙදි එන්න වලියට ගාගමු අපි පොටි පිරපොටි පොරපටියට බැස එන්න තියෙන හැටි ඔක්කොම දාන්න ඇදලා එළියට. හැබැයි කවදාවත් අනුන්ගේ දෙයක් නම් එළියට දාන්න එපා. ඒතර අනවශ්‍ය ප්‍රශ්න. අපි කතා කරන්නේ අහිංසකව මගේ හිතට එන කක්කාව. වමනේ ආවනම් වමනේ කරන්න. චූබරනම් චූ කරන්න. කක්ක කරන්න ඕන කක්ක කරන්න. හොටු වෙනවා නම් හොටු ඇදලා දාන්න. කැස්ස වෙනවා නම් කැහැලා දාන්න නැත්තම් අපස්මාර. ඔය වේග නතර කරපු කට්ටියට තමයි මේ අනා භයානක රෝග මතුවලා තියෙන්නේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ ඔය එනකොට එළියට ඇදලා දානවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ජීවිතේකට සාරාණීය ස්ථාන තුනක් තියෙනවා. එක තමයි පැවිදි වෙන ස්ථානේ. ඉදාට ඔක්කොම අපි අතාරිනවා. දෙක සෝවාන් වෙනකොට පළවෙනි සංයෝජන ධර්ම කියන කක්ක තුනක් අතාරිනවා. රහත් වෙනකොට බුද්ධම් භාගයේ සංයෝජන පහක් අතාරිනවා. කක්ක වෙන්න වෙන්න අපි රහත් වෙනවා. චීන කක්ක ඇදලා දාන්න භූමිය පූජා භූමියක් බවට පත් වෙනවා. පූජා භූමිය බවට පත් වෙන්නේ හඳුන් කිරිපැවක් කරලා නෙමෙයි. අපේ චීන කෙලස් ටික ඇදලා දාන්න පූජා භූමිය බවට පත් වෙනවා. ඉතින් ඒක අමාරුවේ කියලා දෙන්නේ නැහැ බුද්ධාගමේ අද. බුද්ධාගම උගන්වන්නේ මේ බුදුහාමරට හඳුන් කිරිපැම් පූජා කරපන්. ඒ මොකක්වත් නැහැ. බුදුරජාණන් කියනවා කෙලස් ටික ඇදලා දාපන්. මේ භූමිය සුද්ධ කරපන්. එතන ඔබ සුද්ධ වෙනවා. ඉතින් ඒක තව දහසක් දැක් කරනකොට ඔක ඇරලා යයි. අපි ඔතන නතර කරලා ඊගා ප්‍රශ්නට යමු.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන තුලදී ස්පර්ශයට හිත තියමින් සතිය පිහිටවයි. සිත පිට ගියද වැඩි දුරක් නොයා නැවතත් යටිපතුලේ දැනෙන දැනීම් වලට ස්පර්ශයට හිතයයි. පියවරෙන් පියවර දැනෙන දැනීම් විවිධය. විටක පාවී යන්නාසේ දැනේ. පර්යංකයේ තුලදී හුස්ම රැල්ලට හිත තියමින් සතිය පිහිටුවමි. හුස්ම තුලත් විවිධ දැනීම් දිග කෙටි උණුසුම් සිසිල් දැනේ. ක්‍රමෙන් සියුම් ඒකාකාරීව හුස්ම දැනි ඒ වඩාත් සියුම්මේ නොදැනෙන තරමට නැවතත් ක්‍රමෙන් හුස්ම දැනිම සිදුවේ. රළු සියුම් ආදී වශයෙන් හුස්ම සියුම් වෙනවත් සමග අවට ශබ්ද කාය වේදනා තදින් දැනෙන්නට විය. සිතුවිලි එන ප්‍රමාණය අඩුය. සමහර වේදනා දිගු වේලාවක් පවතී. එවිට එම වේදනා දෙස බලා සිටිමි. එම වේදනාවට ඊතා සමීපව බලා සිටියේදී පණුවන් දඟලක්නාක්සේ උස් පහත් වෙමින් දැනේ. මෙලෙස විනාඩි 20ක් පමණ ඒ වේදනාව දෙස බලා සිටියෙමි. වේදනාව වැඩිව එනවා නැවතත් ක්‍රමෙන් නඩු වෙනවා. වේදනාව දැඩි වූ විට දැස් ඉබේ ඇරුනි. නමුත් සතියෙන් මේ වේදනාව දෙස බලා සිටියෙමි. වේදනාව මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි යයි සිතට පෙන්වූ පසු ඒ වේදනාව දෙස ඈතට වී බලා සිටීමට පුළුවන් මේ මාලද් අත්දැකීමයි. අන් හැම වෙලාවෙදී සතිය හුරු කිරීමට උත්සාහ ගනිමි. ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි. ඔය එතකොට ශරීරෙ බෙන්ද නොදනිච්ච සංවේදනා, තමයි දුක් වේදනා, මාට සැප වේදනා එනවා. ඒක දිගට අනුග්‍රහ කරන එකන අනුග්‍රහ කරන්න කියන්නේ බඩදරුවම කෙනෙක් රාජමහේසිකාවක් දරු ගැබ රකින්න ආසේ. ගොවියෙක් කිරිබදින ගොයමක් රකින්න ආසේ. ඉතින් ඒකට මේ එන වේදනාව වලට වෙනපත්තියක් කරන්න ගටන් ගත්තොත් දරු ගැබ ගප්සරිනු. දොළු දුක් කියලා જાතියක් තියෙනවා. දොළු දුක එනකොට අම්මගෙන් පිට වෙන කක්කාවයි බොක්කේ ඉන්න දරුවගේ පිට වෙන කක්කාවයි දෙකක් පිට වෙනවා. ඉතින් ඒ දුවට අම්මලා උදේ පාන්දර වමනේ කරනවා. ලුණු දෙහි ඉල්ලනවා. ඇඹුල් ජාති ඉල්ලනවා. අපේ ගෙදර එකම පොයියංගමයි ඒ දවස. මොකද අපේ අක්කලනම් ගිලා 6 දිනක් වදනවා. අල්ලපු ගෙවල් කරනවනේ කවුරු හරි බඩගදර වෙච්ච එකම උන් අපේ අම්මට අවිල්ල කියනවා යාළුවා අම්ම නැද්ද මේ කොස්සට වේලපුවා නැද්ද අටු කොස්සට නැද්ද ලුණු දෙයි දාපුවා නැද්ද ඉතින් අම්මා අපිට හොරේෙන් අරවා දෙනවා ඉතින් අපි බන්නේකොට අම්මට කිව්වා උඹලට ඔය තේරෙන්නේ නැහැ ඒක ගෑහෙනු ප්‍රශ්නයි උඹල බලයෙන් ඉඳන් බඩදර වෙච්චා ඕම තමයි හැබැයි ඉතින් වඳ ගෑනුන්ට ගාලල්ල වඳ ගෑනුන්ට ඒක තේරෙන්නේ නැහැ ඒ නිසා කියනවා විද්‍යානේව විජානන්ති විද්වජන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානන්ති සර්ගුරුවම් ප්‍රසව වේදනා කියලා විද්‍ය මේ தත්ත්වය පහු කරුපේ කරාට තේරෙනවා මේක විඳිනකොට කොච්චරක් විඳවන්න ඕනද කියලා පහු කරුපේ නැති කරන කෙනා මොකටද gedenilla කාලා බිල බුදියාගෙන මොකට මේ අනවශ්‍ය කරදරයක් ගන්න කියලා ඒගොල්ලෝ චෝදනා කරනවා ඒක හරියට කියනවා වන්ද ගෑනිර කවදාකවත් ප්‍රසව වේදනාව තේරෙන්නේ නැහැ ඒක තේරෙන්නේ වදපු ගෑනියෙකුට විතරයි ඒ නිසා මේ දුක් ශාසන විනිවිද ගන්න දුක් බඩදරුවම කෙනෙක් දරුකව රකින්න ආසේ හලහප්ප ගන්න නැතුව ඔය බඳ මේ ගම්ස කර ගන්න නැතුව කොහොම කාගෙන යන්නේ එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව මා පය ලනුපැදුරට ස්පර්ශවන ස්ථානයට අවධානය යොමු කර සක්මන් කරමි. අද උදෑසන භාවනාවේදී සක්මන් මට ගණන සතියෙන් ගණන් කළමි. ලනුපැදුරේ ඉහළටත් පහළටත් එක් වටයක් ලෙස සිතා පටන් ගන්නා ස්ථාදී පමණක් සිතින් එක දෙක ලෙස සටහන් තබා ගතිමි. පැයක කාල සීමාවේදී වට 20කුත් වට භාගයක් සක්මන් කර ඇත. එක් වටයක්වත් ගණන් නොවැරදිනි. එහිදී දැඩි සතියක් පැවතුණු අතර එකම සිතවිල්ල ලෙස දැනුනේ කමඨහන් වාර්තාව ලියන ආකාරයයි. සිතවිල්ල පැමිණුණද ඒ පැමිණි බව දන්නා නමුත් සතියද බැහැරන වුණු බව දැනුනේ පාදයේ ලනුපැදුරේ ගන්න හැම වාරයක්ම සතියෙන් අත්දැක නිසාය. වෙනත් මොනවාදෝ සිතවිලි වලාකුල්ලා හෙවණලිසේ එහා මෙහා පාවුණද ඒවා ඔස්සේ සිත ගමන් නොකළ නිසා ඒවා මොනවාදයි නොවැටහුණි. 16 වෙනි වටේදී මා සක්මන් කළ පැදුරේම යෝගිනියක් සක්මන් කළ නිසා දෙදනා මාරු වීමේදී ඇයට ඉඩ සැලසීමට අවධානය යොමුවද ඒ බව සතියෙන් දැක්කෙමි. 18 වෙනි වටේදී ඇය ඉවත් වූ බව දැනිනි. වෙන දැනීම් වලින් දැනුනේ පැයක කාල සීමාවේදී එක්වරක් කෙල ගිලෙන බවයි. පරියංක භාවනාව හුස්ම රැල්ල ස්පර්ශවන ස්ථානයට අවධානය දෙමි.
පැයකට දැනුණු හුස්ම රැලි සංඛ්‍යාව 880ක් වන අතර 200 වන හුස්ම රැල්ලේදී 200ද 300ද කියා ගැටලුවක් වුවද ඒ ඉක්මනින් निराකරණය විය. 26 වෙනි හුස්ම රැල්ලේදී එක් සිතුවිල්ලක් සිතට පැමිණි අතර එය 30 වන හුස්ම රැල්ල දක්වා පැවතීමට සිත පිට ගිය බව දැනී 31 වෙනි හුස්ම රැල්ලේදී සිතුවිල්ලෙන් මිදිනි. 462 වෙනි හුස්ම රැල්ල වනතුරු කෙළපිඩක්වත් නොගිලුණු අතර උගුර පෑදීමක් වැනි දෙයක් සිදු වී 473 වන හුස්ම රැල්ලේදී කෙළපිඩක් ගිලුණු අතර පසුව 880 වන හුස්ම රැල්ල දක්වා හතර වරක් හෝ පස් වරක් කෙළ ගිලුණි. කෙළ ගිලුණ බව දැනිනි. භාවනාවේ අග කම්පැතිවල ඉතා සියුම් රස්නියක් දැනුණු අතර මේ සිදුවීම් වලදී කමඨහන නොකැඩී පැවතිනි. සතිය පැවැත්වීම සඳහා ඉහත මා යොදාගත් ක්‍රමයේ වැරදි නම් මා නිවැරදි කරනසේක්වා. කෙසේ වෙතත් දහවල් පරියංක භාවනාවේදී ඒ ක්‍රමයේ අනුගමනය නොකොට හුස්ම රැල්ලටම අවධානය දුන් අතර කිසිදු අරමුණක් පැමිණෙන ලෙස නොදැනුනි. නමුත් භාවනාවේදී කිසිදු විටක මාහට නිදිමත ගතියක් නොපැමිණෙන අතර අද දින ස්නානය කර සිටි නිසාදැයි නොදැනිමි. පැය 4-3කින් තද නිදිමතක් දැනී පරයන්කෙන් ඉවත්වන්නට සිදුවිය. පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. මේක ලියලා තියෙනවා ඒ වගේ හොඳට හිත අවධානය කරන යනකොට හිතවිලි සද්ද වේදනා එනවා. ඔබේ සුද්ධ දකින්න විතරයි අඳුරගන්නේ ඔය පිටින්ම යනවා. මොකද හිත විෂයාභිමුඛ වෙලා තියෙනවා. අවධානය යොමු කරන්නේ නැත්නම් භාවනාවක් නැතුව සතියක් නැතරේ හැම හිතවිල්ලක්ම අපි ළඟට ඇවිල්ලා අහක යන්නේ රෙද්දස්සේ දාගත්තා වගේ මේ ඔක්කොම වද දෙනවා. හිත දන්න අරමුණක හිර කරගෙන ඉන්නවා නම් අනිතව නොනිනව නෙවෙයි. ඒවට ගෙවදින්න ඉඩක් නැතුව යනවා. ඉතින් ඒක තමයි අපි අරසාව කියලා ගන්න. බුද්ධ ඥානයෙන් අපිට තියෙන අරසාව තමයි ਉਹ ඇතුළට එන්නේ බෑ. අපේ හිත අරමුණත් එක්ක තියෙන්නේ. ඉතින් මේ විදිහට ඉලක්කම් ගණන් කරගමින් හරි මේක බේරගන්න කවදා හරි ඉලක්කම් ගණන් කරන්නේ නැතුව ඒක කරන්න පුළුවන් නම් ඒක ඊගාව දිනුනෝ. මෙනේ කරන්නේ ඒත් හිත අරස වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි Taman ක්‍රමසහවිදි හදා වඩා ගන්න ඕනේ. ඒ මධ්‍යස්ථ අරමුණේ හිත තියාගෙන අන්නත්තාර අරමුණට හිත නොගෙයින් මේක බේරගන්න. ජප මන්ත්‍ර කියනවා ගණන් කරනවා නානා ප්‍රකාර දේවල් ගණනා පුසනා ඨපනා අනුබන්දනා කියලා ක්‍රම රාශිය බුද්ධ ගෝසාචන් වාසේ පෙන්නලා දෙනවා. කොයි එකක් පාවිච්චි කරන්න හැබැයි පාවිච්චි කරන්න මේ ගණන් කරන්න ඉගෙන ගන්න සතිය වඩන්න කියලා කරණ ගියාම ඉස්සරහට ඒ උපක්‍රම මුකුත් නැතුව කඹේ ඇවිදින්න වගේ සතිය යන්න පටන් ගත්තාම සතුටක් ඇති වෙනවා. අකුරු ඉගෙන ගන්නවා වාගේ අපි ටික සද්දනගා නොකිය අකුරුදී බල්ලා තේරුම් ගන්න පුරුදු වෙනවා වගේ ඉදිරියට යනවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. පාදයට දැනෙන තද ගතිය දෙස බලා සක්මන් කරන අතර තබන පාදය පැත්තට මුළු කයම ඇදෙන බවත් හිටගෙන සිටන විට මුළු කයම පඹයක් මෙන් දැනේ. විටක වැටෙන්නට ගොස් නවත්තා ගත්තෙමි. විටින් විට කය විවිධ තද ගති වේදනාවන්ද විටක නාස්තුහරයක් තුලින් හුස්ම සියුම්ව යන ලෙසද දැනේ. විතක ඇහෙන් හෝ කනින් දැනුණු දේවල් ඔස්සේ සිතුවිලි යන බවක්ද විතකේ අරමුණු ඔස්සේ සිතුවිලි වැල් යන බවක්ද දකිමි. මෙසේ කොපමණ දුර සිතුවිලි ගියත් එය දකින බව දැනේ. කැටකිරිලි උපමාව තුලින් පෙන්වන්නේ මේ බව හැඟේ. නමුත් සමහර අවස්ථාවල ඇහෙන් රූපයක් දුටු විටම වාගේ සතිය මගින් ඒ බව දැනගත් බව දකිමි. එහෙත් සතිය තිබේදීම වාගේ ඒ දුටු අරමුණ ඔස්සේ තව තවත් සිතුවිලි වේගයක් ඇතිවේ. සීලය නොකඩෙන බව මා දන්නා නමුත් මාහටෙහි ප්‍රබල සතියක් හසු නොවන්නේ එහි වේගවත් බව වැඩි බවද. සතිමත් බවේ ප්‍රබල නැතිකමක් ද යන්න නොතේරේ. ඕනෑම අවස්ථාවක හිතට පීඩාකාරී සිතුවිලි වැල්මෙන් දැනෙන අවස්ථාවල මා මෙසේ කරමි. විවේකීව සතියෙන් පීඩාකාරී අරමුණ ගෙන විමසමි. එවිටෙහි මුල්ම හේතුව අසතිමත් වූ අවස්ථාවක ඇහෙන් දුටුක් බව අසුවේ. මේ බලන අවස්ථාවේ සතිමත්ව අතීතයේ අසතිමත්ව සිටි අවස්ථාවක වූ බව දකින විට ඒ ඔස්සේ පැමිණි සියලු පීඩාකාරී බව නැති වී යන බව දැනේ. මෙහි හරිවැරදි බවක් නොදනිමි. අඩුපාඩු ඇතොත් පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. බඳපු කට්ටියට හොඳ පාඩම. ඔක්කොම අහුවෙලා අහුවෙලා තියෙන අසතියෙන් බලපින්න තමයි. මේ බලන වෙලාවේ දැක්කානම් ඔය හැම පොඩ්ඩක් විනිවිදලා සල්ලි දීලා ගණී දෝයි වාණ්ඩ. මේ ලෝකේ ගෑනු විතරයි සල්ලිත් එක්ක දෙන්නේ එකම දෙච්චර නිලෝ.
දැවැද්දත් එක්ක නේද? ඒක ගන්න අම්මෝ ලොකු ලාභයක් හම්බුණා වගේ. මෙන්න බොලේ ටික දවසයි යන්නේ ඉස පීරා තෙල් ගාලා කොණ්ඩ බැඳපුවන්. ඔන්න බොලේ ඒ ගෑනිට මං එපාලු දැන් කියලා ඔන්න රණ්ඩු. එතකොට කල්පනා කළා බැලුවොත් අසතියෙන් බලපු එකේ සාපේ. අසතියෙන් බලපු එකේ සාපේ. බලපියව දැක්වත් සතිය. හැබැයි බැඳලා ඉවරලා සතියෙන් බලන්න එපා. එතකොට තමයි කක් අපේ. මැදල ඉවරත් පස්සේ අසතියෙම බලනවා නම් අම්මෝ ලපනෝ වංසාන්ද සේසෝ මී ගුණිනාගිර අර්ක සීප වැළඳ ගනිමින් ඉඹ ගනිමින් හැබැයි දැයින් බොණ්ඩ ඕනේ ප්‍රශ්නවල නිකන් ඕක කරන්න බෑ. එසැයි බඳින්න ඉස්සෙල්ලා අසතිමත් නම් කරුණා කළ බැඳර පස්සේ සතිමත් වෙන්න යන්න එපා. අනවශ්‍ය දික්කසාද නඩු. මුලින් සතිමත් වුණා නම් බඳින්නේම නෑ. මුලදිමත් අසතිමත් වෙලා දැනුත් අසතිමත් විදියෝ සාර්ථක විවාජයක් ලැබේ. එච්චර වට කියන්නේ දෙන්නේ මම කමට සුද්ධ කෙරුවා කියලා මට හිතලා තියෙනවා මන්ද සුද්ධ කෙරුවද කැත කෙරුවද කියලා මට තේරෙන්නේ නැහැ මේ බඳ ඕදියා පොඩ බලපියව්. එතන බලලා කරන දෙයක් කරපළා. එතකොට ඒ අය කවුරුත් මේ බඳලා දුර බෙරයක් ගන්නව නේද? තමන් බඳගත්ත බෙරෙන්නේ ගහන්නේ. ඔච්චර තමයි ප්‍රශ්නේ. ඒසා පුත්‍ර ජානතේ ගැඹුරෙන් කියනවා ජානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. න අජානතෝ නො අපස්සතෝ. දක්නේ බි මහණෙනි දන්නේ නම් ආශ්‍රවයන් ක්ෂය වෙනවා. දැක්කේ නැත්නම් දන්නේ නැත්නම් ආශ්‍රයයන් වැඩෙනවා. ඒ නිසා බලපියව්. ඒක තමයි විපස්සනා කියන්නේ විනිවිද දකින්න ඕන. ඔය පිට පින්නන්න හදන වුණත් අහඩුව නෙමෙයි. ඔකේ යට මොකද්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් දැක්කනම් ඉතින් අර වයසට පේන්නේ නැණි අප්පා ආලේ අඳයිනේ. ඉත ගිය දන ආදර රජ මාලිගාව සෑදී. අම්මා නැසේ පෝරුවක් හදලා ඒකට තියලා අෂ්ටක තියලා මංගල ලකුණු තියලා සහන්ජාත හාල් වල කකුල් දෙක තියලා අත් දෙක ගැට ගහලා අනේ අම්මේ මේ සීටිසෙට ජය මංගලම් ජය මංගල අයියෝ මම පැවිදෙන්න ඉස්සෙල්ලා අක්කටන් කී දෙන්නම දීලා ඉන්න සිද්ධ වුණා මට. එචි ඒකට අපි කොළඹින් ගත්ත අෂ්ටක කියන එකේ. එචි ඌට වෙනම ජටාව කරන් දෙන්න ඕනේ, සුදු අඳුන් ගෙනත් දෙන්න ඕනේ, සල්ලි ගෙනත් දෙන්න ඕනේ. ඌ පැලෙන්න දෙනවා, අඬන්න දෙනවා. අපි හොඳට බීලා පටන් ගන්න වෙදී. ඉතින් කොහමද දෙන්නම දීපු නිසා මට හිමීට ෂේප් වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒගොල්ලෝ හිතුවේ සහෝදර ප්‍රේමයෙන් මේ කරන්න කියලා. පිස්සු. මට කිසිම සහෝදර ප්‍රේමයක් නැහැ. අම්මා බයිනෝ උඹලා කරගන්නේ මේ කෙල්ලෝ දීලා නැහැ. දීලා දීලා පළයක්. ඉතින් මං අෂ්ටක කියලා පෝරුවේ නංගලා ගැට ගහලා දානව ආයත සදාසොත්ටි එකට ආයෙ ගොඩ එන්න හම්බෙන්නේ. ඉතින් එයා යමක් කරන්න ඉතල බලපල්ලා ආයෙච්චරයි කියන්නේ. අපි ඊගා කමට අහන්නේ මොකද 13ක් තියෙනවානේ. අතිපූජනීය සාමීන් වහන්සේ ලිපිය දිහිත වූවාට සමාකොට අසාසිත සීක්වා. සාර්ථක වූ පළමු පර්යංකය. මම නිසරණ වනයට පැමිණ නිසරණ වනයට මෙන්ම භාවනාවට ද ආධුනිකයෙක්මි. මාහට මෙහි පැමිණීමට මග කිවේ මගේ බාල දෙටු බාල සෙහොයුරායි. එදින සිට ඔබ වහන්සේගේ දේශනවලට මම අන්තර්ජාලය ඔස්සේ සවන් දුනිමි. එහෙත් මෙතරම් පැහැදිලිව වැටහුනේ නැත. මාහට මෙහෙණියක වීමට උවමනා බව කී විගසම සොහයුරා කීවේ මීතිරිගල නිස්සරණ වනයේ පැවැත්වෙන භාවනා වැඩසටහනකට මුලින්ම සහභාගි වී එම තීරණය ගන්නා ලෙසය. ඒ අනුව මා මෙහි පැමිණියමි. පැමිණි දින දෙකක්ම මා සිදු කළ කිසිදු භාවනාවක ප්‍රගතියක් නොවිය. අනිත් යෝගීන්ගේ කමඨහන් සුද්ධ කිරීමේ ලිපි අසා සිටීමේදී මට හිතුනේ මට කුසල ශක්තියක් නොමැතිද කියාමය. පරයන්කේදී මෙන්ම සක්මනේදීද මට ලැබුණේ නිදිමත, හිසේකැක්කුම, ක්ලාන්තය, එපාවීම වැනි අත්දැකීම්ය. පැවිදි වීමේ උවමනාවට හිත තැබීමට මේ යයි කය සිත පුරා හුල්මන් කරේය. පැවිදි වීමේ උවමනාවට තිත තැබීමට වේ යයි සිත කය පුරා හුල්මන් කළේය. තේරෙනවද කියන්නේ? තේරෙනවද කියන එක? මොකද්ද කියන්නේ බෑ? පැවිදි වීමට උවමනාවට තිත තැබීමට තිත තැබීමද දැන් තමයි මට ඇහුනේ. අද ලියුම දිගේ එකක් යන් යන්. එහෙත් අද දහවල් කමඨහන් සුද්ධ කිරීම වලට සවන් දීමෙන් පසු මම සිතට බෙහෙවින් වීරිය ගත්තෙමි. වැටෙහි දැනී තිබුණු සසර බිය තව දැඩි විය. එම වීරියත් සමග හවස 2:55ට බුදුන් වැඳ දැඩි අදිස්ථානයෙන් යුතුව පරයන්කේ වාඩි වූයෙමි. මලත් කුමන හෝ ප්‍රගතියක් නොලැබ නොනැගිටිමි කියා සිතා කේශාන්තයේ සිත පාදාන්තයේ තුන්වරක් සිතෙන් බැලීමි. ආස්වාස ප්‍රස්වාසයේ පිම්බීම හැකිලිම ලෙස අරමුණු විය. එහි සිත පවත්තා සිටියේදී කායික වේදනා දැනුනි. ඉරියව් මාරු කෙලෙමි. දැන් මා සිටින්නේ බුදුපිනම හන්සේ වැඩ සිටින ඉරියව්ගෙනි.
ඉරියව් වෙනස් කළද සිත පිට යාමට නොදී බලා සිටියේද එය භාවනාවට බාධාවක් බව හැඟුනි. සිත පිට යාමට නොදී මෙසේ අරමුණෙහි පාත්තා සිටින විට සිත විවිධ අරමුණු කෙරේ දුවන්නට සැරසෙන බව දැනිනි. ඔබ වහන්සේගේ බණ ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට මම සිතට මෙසේ කීවෙමි. හරි දුවපම් මම උඹ දිහා බලාගෙන ඉන්නේ සැබෑවකි. එසේ කී පසු ඵලයන් කීවද සිත අරමුණු සොය සොයා දුවන ගතිය නැති වී ගියේය. දිගින් දිගටම පිම්බීම හැකිලිම දෙස බලා සිටියේදී නැවත ඉරියව් මාරු කිරීමේ වුවමනාගෙන දෙන වේදනා ආයේය. 1 2 3 4 අවස්ථාද වේදනා මෙනෙහි කිරීමෙන්ම සිත කයෙහිම පවත්තා ගත්තද පස්වැනි අවස්ථාව බෙහෙවින්ම වේදනාකාරීය. සිත කියන්නේම ඉරියව් වෙනස් කිරීමටය. එහෙත් ඔබ වහන්සේගේ දේශනා සිහි වේ. ගූකෑමට පුගක් කජ්ජද්දයි ගූකප්පරකාව වේගාට බලන්න පුගක් ගෙඩියක් කජ්ජද්ද. පුගක් කජ්ජද්දයි සිහි. ඒක හරියට කියන්නේ නැහැ නේද? එතකොට ඒ එන්නේ නැහැ. ඒ වචන සෙට් එක සිංහල ක්‍රමයටම කියවෙන්නේ. වේදනාවට වේදනාව මෙනෙහි කරමි. එහි ඇතිවීම නැතිවීම පැවතීම අත්දැකිමි. අවට ශබ්ද ඇසේ. දේශයක් ගැටීමක් නැත. හිත සතිමත්ය. මේ අත්දැකීම් කමඨහන් සුද්ධ කිරීමට ලිය යුතුයයි සිහියට හැඟුනි. එයද සිත පිට යාමක් ලෙස සලකා ඒ ගැන පසුව කල් තැබීමි. ආනාපානය හා වේදනාව දෙකේ දෝලණය වෙමින් සිත කයෙහි සතිමත් වී ඇති බව නිරාමිස සතුටකින් යුතුව අත්දැකිමි. වේලාව කොපමණ ගෙවී යද්දයි දැන ගැනීමට සිතේ සිත් පහළ විය. එවේලෙහිම ඇස්සට වේලාව බලන විට කිසිවෙක් හෝ කියන්නක් මෙන් හැඟිනි. එය මාගේම හිතලුවක් දැයි නොදැනෙමු. නමුත් ඒ පවිතු මාර්යායයි මම නම් කෙලෙමි. දෙයස් නොහැර තව දුරටත් කයෙහිම සිත පැවැත්වීමි. එවිට තව පැනයක් පැන නැගිනි. මෙලෙස සිරුරට වේදනා ගෙන දෙමින් කරන භාවනාවත් අත්තකිල මතානුයෝගයට අයත් වේදයි සැකහිතිනි. කමාවී ඒ පහදා දෙන සේක්වා. එම සිටිවිල්ලෙන්ද මිදී නැවත අරමුණට සිතගෙන බොහෝ වේලා ගත කරමි. සිතට මහත් අස්වැසිල්ලකි. එක්වරම දැස්සට බැලීමට සිත්තුයේ අවට ഘോഷාව පෙර නොහූසේ වැඩි වූ බැවිනි. ඔබ වහන්සේ පඩිපෙළ බැස වඩිනවා දුටිමි. වේලාව හවස 4:05 දෙස සටහන් වී තිබුණි. දැස් හැරුවද සිතේ අරමුණේම තවත් විනාඩි 5ක් තබා සිටීමට හැකි විය. සතියෙන්ම නැගිට ගොස් කණ්ණාඩියෙන් මුහුණ බැලීමි. හැමදාමත් දකින తాවකාලික සතුටකින් පිනා ගිය තව මොහොතක දුකින්ම හෙම්බත් වුණු මුහුණ කණ්ණාඩියේ ඇතුලේ නොපෙනෙනි. තව නව පණක් ලද බලාපොරොත්තු සපිරි මුහුණක් දිස්විය. එක් පැයක් සතිමත් වීමේ ආනිශංස දුටුවෙමි. නිස්සරණයේ සොයා පැවිදි වීමේ ආශාව වුමනාව තීව්‍ර විය. මෙවන් වැඩසටහන් පවත්වා අපැනි අසරණෙන් අන්ධකාරයෙන් ආලෝකයට මඟ පෙන්වන ඔබ වහන්සේට මේ මහා කුසලය ආයු වර්ණ සැප බල පිණසම හේතු වේවා. වරදක් කියුණේ නම් කමාකට ඉදිරියේ පහදා දෙන සේක්වා. කක්ක විතරයි. ඒක වැරද්ද තියෙන නැත්නම් අන්තික හරි ඔක්කොම හොඳයි. මේ ස්පෙෂල් කන්නඩ ජාතියක් හයි කරලා තියෙන එක බලනකොට බොහොම උද්යෝගිමත් වුණා පේන්න හදලා තියෙන්නේ. කන්නඩේ බලන එක නෙවෙයි පේන්නේ. ඒ අය අපි ගත්ත කම්පැනි කියන එකක් ඒක. බලන එක නදියා බොහොම උද්යෝගිමත්ව බලන කන්නඩියක් අපි ළඟ තියෙනවා. ඕගොල්ලෝ ගාව තියෙන්නේ බලපුවාම අත් දවසක් බත් කන්න බැරි වෙන ජාතියක් නොදකින්න පුතන් කන්නඩි. හොඳ කන්නඩියක් හයි කරගන්න. ඒසව කක්ක කතා කියන්න එපා කිව්වට කමන්නේ නැහැ කියන්න එපා වුණේ කයි එතකොට බැනුම් ගන්න එනවනේ අපි එනවා ඊගා ප්‍රශ්න පින්වත් ස්වාමීන් වහන්ස මෙම ආරණ්‍ය සේනාසනයේට නවක යෝගිනියක වන මා පැමිණි මුල් අවස්ථාවයි භාවනාව ගැන දැනුවත් නැතත් නිවසේදී දෛනික කටයුතු කිරීමේදී සිහියෙන් යුතුව කිරීමට පුරුදු වී සිටිමි මෙහි භාවනාවට පැමිණි දින හතරකි ඉඳගෙන කරන ආනාපාන භාවනාවේදී වේදනා හටගන්නා විටින් විට සිහියෙන් යුතුව ඉරියව් වෙනස් කිරීමට සිදු විය. මෙයින් මාගේ හුස්ම රැල්ල කෙරෙහි ඇති සතිය විටින් විට වෙනස් වේ. අද දින මා අදිෂ්ඨානයෙන් ඉඳගත්තේ එක පෑ භාගයක්වත් එක ඉරියව්වක ඉඳගෙන සිටීමටය. නමුත් ටික වේලාවකින් මූණ දිගේ සතුන් දිව යන බවක් දැනිනි. පාද දෙකත් සහ අත්තදකර බැඳ දමාසේ ඊතා වේදනා ගෙන දෙන්නට විය. අත්පය සීතල වී ඇඹරෙන පෙරලෙන බව දැනිනි. අත් කකුල් කපා ඉවත් කළද පැයක්මා යනතෙක් සිටි ඉරියව්වෙන්ම ඉඳිමි කියා ඉවසා සිටියෙමි. ඇඟිල්ලක් තරම්වත් නොසෙල්වා සිටියෙමි. මාගේ හුස්ම රැල්ල තුල
සිහිය පිහිටුවමින් වේදනාව නෙමෙයි මාගේ නෙමෙයි කුණු වෙලා පණුව ගසා යන මේ ශරීරය ගල් වී කපා ඉවත් කළත් කම් නැතයි සිතා පැයක කාලයක් එසේම සිටීමට මට සිහියෙන් යුතුව හැකි විය. පින්වත් සාමින් වහන්ස, මේ ස්ථානය මහට ආශ්චර්යයකි. මේ පිම්බිමේ ෂේම භූමියකි. ඉගෙන ගන්නා දරුති දෙනා සාමියා සියලු දෙනා හැරදමා පැමිණි දින සිට මට උන් සිහියට නොනැගේ. මා දැන් මෙතන යන අදහස පමණි. කුඩා සිතිවිල්ලක් හෝ සිතට එන විට සිහියෙන් ඉන්නා නිසා අයාලේ යාමට සිත ඉඩ නොදේ. මානසික ඒකාග්‍රතාවයේ වඩමි. මුළු ලෝකයේම අමතර කර හුස්ම රැල්ලට තබන පියවරට සිත් පිහිටවීමට කියා දුන් එසේ සිටීමට නිහඬ පරිසරයක් ගොඩනැගූ ඔබ වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් උතුම් වූ නිර්වාණය ලැබේවා. අන්තිම දවසේ දියන්න ඕන ලියුම් අද කලින් ඇවිල්ලා. ඉතින් කොහොම හරි කමන්නේ නැහැ. එක දිගට දවස් 6-7 කරන භාවනාවලදී පළවෙනි දවස් ටිකේ ඉඳින් කෝච්චි පාරක බසයක් අරන් යනවා වගේ දඩබඩස් ගාලා තමයි යන්නේ. පහුවෙනකොට කෝච්චි පාරේ කෝච්චිය යනවා වගේ මේක ලස්සනට පෙළ ගැහෙනවා. ඉතින් අපේ අඩුයි තවත් 10 රිට්‍රීට් ගන්න. ඒකට ඉන්නෙත් නෑ හුඟ දෙනෙක්. ඒ දවස් දෙකක් ඉන්න කෙනාගේ දවස් 10 ඉන්න කෙනාගේ ලොකු වෙනසක් තියෙනවා. කවියක් තියෙනවා. කවි කියෝ මහන්සේ. මමයි කමඨාන් සුද්ධ කිරීමට බාධා කරනවා. නෑ කමඨහනක් ඒක. හරිද මේ මම නඩුව විශ්ති දීලා නෑනේ මේ පෙරදෝර මේ තෝල් කැ නටන්නේ. කර්මනේ හිටපන්න ඕන. බෑන්නාද මට බද නැතුණා අර කපි කවියාව. හුදු මිනිකේ කියන්. පරිම මිනිකේ. කවි කියන්න බෑ මිනිකේ උගුර රිදෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස, කියන්න ඕන ඒවා ගොඩක් තියෙනවා. ඒ වුණාට පොඩි කාරණයක් විතරයි මම මේ ලියන්න පටන් ගත්තේ වෙලාව නැති නිසා. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය නායක ස්වාමීන් වහන්ස. සියොත් නද මැද වැලි මලු වේසක් මන් කරන්නයි හිතෙන්නේ. සිහිල් මද නල දැවටිනා විට ගතට සුවයකි දැනෙන්නේ. පොළවේ උණුසුම සිසිල රළු බව සියුම් බව හොඳ හැටි දැනෙන්නේ. මුලින් විලුඹත් ලේවකය සහ ඇඟිලි වශයෙනි දැනින්නේ. පාද ඔසවා නැවත තබන තුරු කිසිත් නොදැනින ස්වභාවක් මට වැටහුණා. සමි දුනේ අදය පතුල් දෙකටම පොදු දමක් කොට හැම වැඩකදීම පහස නැත්නම් දැනීමද නැති බව පසක් කොට ලියන්නේ මිමිත් සිතින් හිමියනි. හරි වැරදි පෙන් වන්න කොමට පර්යංක භා වනාවේ තතු කියන්නට අද ඉඩක් නැත්තේ. කමටහන් පිරි සිදු කරන්නට තවත් ටික කාලයයි ඇත්තේ. එයද පවසමි ඔබ වහන්සේට ඉදිරියේ එන දිනක මත්තේ. වන්දනා කොට එතෙක් පත්නිමි පිහිටුවන්න අම නිවනි චිත්තේ. සාදු 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 සාදු. මේක ප්‍රශ්න නෙවෙයි, නිකන් උදාන වාක්‍යයක් විතරයි. ඒක ඔය විදිහට දිගටම පරියන්කයක් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට මින් ගෙදරදී භාවනා කරනකොට තමයි ඉස්සර වෙලම දැනුනේ. දැන් අඩියක් ඔසවලා නැවත පොළවට තියන තුරු කිසි දෙයක් දැනෙන්නේ නැති බවක්.
ඒක පාද දෙකටම එහෙම මාරුවේ මාරුවට දැනුණා. නමුත් මම මේ ඒක මං එච්චරම මට ෂුවර් එකක් නැති නිසා මම මෙහෙට ඇවිල්ලා මේ දවස් දෙක තුනෙත් ඒකම අධ්‍යයනය කරලා බැලුවා. එතකොට මට තේරුණා ඇත්තටම මේක මේ ස්පර්ශයක් නැති තැනක දැනීමක් නැති වෙන බව. ඉතින් මං ඒකයි ඔබ වහන්සේගෙන් අහන්නේ, ඒක එහෙම වෙනවද හරිද? මම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ කරත් රෝදයක් වගේ ඇවිදිනකොට ස්පර්ශකයේ පොළවේ වැටෙන ටික විතරයි අපි දන්නේ. ඒක රවුම කැරකෙලා ආපහු එතනට ගන්න දන්නේ නැහැ. අපි මේ ලෝකේ දන්නවයි කියන ටිකේ ඒතරම් බින්දුවක්. අනිත් ටික ඔක්කොම හිතලුවක් විතරයි. කකුල මෙහෙම කරකොල පොළවේ වදින් ටික දැන්නෝ ආයෙ ගත්ත වෙලා ඉඳලා ආයෙ කරකොල තියෙනකන් දන්නේ නැහැ. දන්නේ නැති බව දන්න එක තමයි නිවන කියන්නේ. මෙතෙක්කල් දැනගෙන හිටියේ නැහැ. අපි ඉති ඔක්කොම දන්නවා වගේ කියන්නේ නැහැ. මේක පෙන්නවා ඇවිදිනකොට මේ මුළු රවුමෙම පොළවේ පය වදින ටික විතරයි දන්නේ අපි. ඒකවත් දන්නේ සතිය සක්මන් කරන්න නැත්තම්. සතිය සක්මන් හොඳට බලනකොට පේනවා වැදිලා ඊගාසරේ වදිනකන් මොනවද දන්නේ. ඔක් කවුද මේක කෙරුවේ කොහොමද කෙරුවේ වම දකුණ මොකක්වත් දන්නේ නැහැ. දන්නේ නැති බව දැනගත්තට පස්සේ පේනවා අපි මේ දන්න පොඩ්ඩ ගැන කොච්චර කටමැද දොඩවැව්වත් නොදන්න පැත්ත යන දන්නවනම් අපි බුදුහාමුදුරු ඉදිරිපිට කවුද කියලා. එහෙසයි. තවදුරටත් ඒ නොදැනීම බාධකයක් කරගන්න එපා, හුනියමක් කරගන්න එපා. ඒකට අවදි වෙමු. එතකොට දැන් අපි අතින් කෙරෙන හැම වැඩකදීම එහෙමමයි. 100ට 2ක් ගන්න පුළුවන්. ඒක තමයි ඔය ක්වොන්ටම් ෆිසික්ස් වලින් පෙන්නලා කියලා තියෙන්නේ. අපි මේ දකින ප්‍රදේශයේ මුළු ලෝක අවකාශයේ තියෙනකන් 102යි. ඒකේ තමයි මේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, රණ්ඩු සරුවල් සේරම තියෙන්නේ. ඊතුරු 98 දන්නවනම් අපි මේ අසුචියේ ඉන්න අසුචි පනු අසුචි කැලලකට නටන නැටිලක් නේ නටන්නේ. ඔය රණ්ඩු කරන්න දෙයක් නැහැ. ඒ නොදන්න බව දැනිල්ල ලින්දාවක් නෙමෙයි. හීනමානයක් නෙවෙයි. ඒකලා ඒතරින් තමයි අපි පටන් ගන්නේ අහිංසකම. නියතමානී ගතිය. ඒකට ලෑස්තිලා යන්නයි බුද්ධ ශ්‍රාවකයෙක් ශ්‍රාවිකාවක් වෙන්න ඕනේ කරන්නේ. හොඳයි. සීල දිනාට තෙරුවන් සරණයි. අපිට විනාඩි 35ක් විතර තියෙනවා. සක්මන් භාවනාවට අපි නැවත 3ට රැස් වෙනවා. පදියංක භාවනාවට තෙරුවන් සරණයි.